දැයි එහෙමනම් සියලුම දෙනා ධර්ම ශ්‍රවණයට සූදානම් වීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කත්තමාච සා භික්ඛවේ මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛු කරණී ඥාන කරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්ති තේය තීදං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධීති. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි මේ පිළිත් නුවර මේ බුද්ධානාරාම අරණී සීනවසනේ පදනම් කරගෙන පවත්වාගෙන ගමන් මේ භාවනා වැඩමුළුවේ අද හත්වෙනි දවසේ ඒ 18 වෙනිදා දවසේ දෙසැම්බර් මාසයේ ඉතින් මේ තාකල් අපි මේ වටිනා සූත්‍රයක් වෙන ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් තියාගෙන ඒයේ අන්ත දෙක ඒ වගේම මධ්‍යම ප්‍රතිපදාව ඊට පස්සේ මේ මධ්‍යම ප්‍රතිපදාවෙන් පස්සේ සරුවචන ඉදිරිපත් කරන මේ චතුරාර්ය සත්‍ය සහ එහි ද්වාදසාකාරේති පරිවර්තය සාකච්ඡා කරමිනුයි මේ ඉදිරියට පැමිණුනේ. අපි නැවතත් මේ හතරවෙනි ආර්ය සත්‍ය වශයෙන් පෙන්නලා තියෙන දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය නැත්නම් කෙටියෙන් කියන්නේ මග්ග සත්‍යය යටතේ ගැනෙන මධ්‍යම ප්‍රතිපදාව සහ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි මේ විස්තර වශයෙන් ඉදිරිපත් කරගත්තේ. ඉතින් ඒ විස්තර ඉදිරිපත් කිරීමට ඒ අපි කලින් සාකච්ඡා කරපු දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය තුලින් ලබාගත් දැනුම තුලින් ඒ ආභාසය තුලින් අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවනා කරන කෙනෙකුට වැටහෙන ආකාරය ඒක ඉදිරිපත් කරන ආකාරය ප්‍රයෝජනීය සලකලා සායකපත්‍ය ඉදිරිපත් කරන හදාන. ඉතින් අර පහුගිය දවස් දෙකේ අපි මූලික අංග වෙන සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන එකට අංග සම්පූර්ණ නෙවෙයි, නමුත් ඒ ප්‍රයෝජනීය සලකලා භාවනා කරන යෝගාවචරගේ පැත්තෙන් කර්ම සෑහෙන තුනක් ඉදිරිපත් කරගත්තා. ඉතින් අපි අවබෝධ කරගත්තා ඒ දෙක වැටෙන්නේ ප්‍රඥා ශික්ෂාවට. ඒ එවැනි සකස් කිරීමක් තුළින් අවබෝධයක් තුළින් දෘෂ්ටිය සහ සංකල්ප සකස් වීමෙන් කෙනෙකුට ඒ තමන්ගේ වාචසික, කායික සහ ආජීවමය වූ සීලාංග පිළිබඳව නැවත සලකා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ඇති වෙච්ච පිරිසුදුකම ප්‍රඥා විරුද්ධකම නිසා ඒ තමන් වඩන සීල වෘතයක් වෙන්න දෙන්නේ නැතුව ප්‍රයෝජනීය සලකලා කටයුතු කරන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ ප්‍රඥා අංගයට පස්සේ, ප්‍රඥා සාසනයට පස්සේ, ප්‍රඥා ශික්ෂාවට පස්සේ දැන් ඉදිරිපත් වෙන්නේ සීල ශික්ෂාව. නමුත් ඉතින් අපි අර කලින් දැනගත්තා වගේ මෙතන සීල ශික්ෂාව කියලා කරන දෙයක් නැහැ. නොකර සිටීම තමයි තමන නිසා එතන විරති චෛතසිකේ. ඒ කියන්නේ වැරදි වචන කතා කිරීම කියන ඒ වැරදි වැඩේ නොකර සිටීමේ චෛතසිකේ තමයි මෙතනදී බලපා. වැරදි වැඩ කායික දුෂ්චර්ය නොකර සිටීමේ චෛතසිකේ මෙතනදී බලපා.
ඊගාට වැරදි ජීවන රටාවකට නොයදී සම්මා ආජීවයේදීම සත්‍යයි සිට බලපාන නිසා මෙවුවා පොතේ සඳහන් කරලා තියෙන්නේ මේ විරති චෛතසික වශයෙන් සම්මා මිච්ඡා වාචා විරති මිච්ඡා කම්මන්ත විරති මිච්ඡා ආජීව විරති වශයෙන් ඒ වුණාට මම හිතුවා මේක පිළිබඳව අපි සාමාන්‍ය බුද්ධිය ටිකක් අලුත් කරගෙන යන් කියලා අපි ඒ සම්මා සංකප්ප ගැන කතා කරනකොටත් ඒ නොසිතිය යුතු සංකල්පනා නැත්නම් මිච්ඡා සංකල්පනා යටතේ අපි බොහෝ විට කාලය ගත කරන මේ හිත ඇතුලේ වෙන කතාව එහෙම නැත්නම් දෙබස හිත ඇතුලේ අපි දොඩමළු වෙන ගතියක් තියෙනවා ඒ දොඩමළු වෙන ගති ඒ ඉදිරිපත් කරගත්ත නව මහ විතක් කරනව බලනකොට බොහෝ විලාවට වැටෙන්නේ මිච්ඡා සංකල්පවලට සම්මා සංකප්ප වෙන්නේ ඒ වෙනුවට ඒ සමමා විතක්ක වෙනුවට ඉදිරිපත් කර ගන්නා ලද සම්‍යක් මාර්ගයේ ඉදිරිපත් කර ගන්නා ලද මූල කර්මස්ථානය හෝ එහෙම නැත්නම් ඒ භාවනා අරමුණට හිත යෙදුනොත් ඒක සම්මා සංකප්පයක් වෙනවා නැත්නම් හොඳ විතක්කයක් බවටපත් වෙනවා එහෙම නොවුනොත් ඒවා මගාරවල කාම විතක්ක විහිංසා විතක්ක ව්‍යාපාද විතක්ක සහ අර කියපු පුංචි විතක්ක හයට වැටෙනොත් ඒවා මිච්ඡා සංකප්ප වෙනවා මේ විදිහට සකස් කරගත්ත මනසකින් තමයි ඊ ගාවට තියෙන ඒ සම්මා වාචා සම්නත මිච්ඡා වාචා විරතියට අනුකූලයි ඉතින් මේ මිච්ඡා වාචා විරති කියන එක කතා කරනකොට කියන්න තියෙන්නේ ඒ වචනෙන් සිදුවෙන ප්‍රධාන අකුසල් හතර නොවීම බොරු නොකීම කේලම් නොකීම පරස වචන හිස් වචන කතා නොකිරීම කියන කටයුත්තයි. ඉතින් එක පැත්තකින් බැලලා දෙන්න පුළුවන් මේ භාවනා කරනකොට අපි පරියන්කේක පයක් ගත කරනකොට භාවනාමය කුසල් වශයෙන් සම්මා වායාම සම්මා සති සම්මා සමාධි නොවැදුනත් ඒ පැය කතා නොකර සිටීම කොච්චර ආනිසංස සිද්ධ වෙනවා අපිට ඒක තේරුම් ගන්න වෙන්නේ එහෙම නොකළොත් අපි මේ පැය තුල කතා කරන දේවල් වල කිසිම න්‍යායපත්‍යක් නැති නිසා කළ යුතු දේවල් කරන නොකළ යුතු දේවල් කරන කතා නොකර ඉඳී කියලා බොහොම අමාරුයි හිතා ගන්න. එතන ඒ විරතිචෛතික පහළ වෙන්නේ ඒ භාවනා වශයෙන් කතා නොකර සිටීම. ඉතින් මේක පොඩි අන්තර්ජාත කියලා හිතා ගන්නවා. ඒක නොවුනොත් මේක ඇත්ත දාලවත් කටවට කරලා වැටක් බඳින්න අමාරුයි. භාවනා කරනවා කියන කටයුත්තදී අපි යම්බර යම්බර හරි කමන්නේ කායේ වේදනා විදිමින් නිති කිරමින් හරි කමන්නේ. එහෙම නැත්නම් අනුන්ට දෙන්න හරි කමක් නැහැ කියලා හිතමු. කතා නොකර ඉන්නේ වටිනාකම. එතකොට මේ සම්මා විරති මිච්ඡා වාචා විරති චෛතසිකයේ සිදු වෙනවා. සම්මා වාචා කියන අංගය අංග සම්පූර්ණ. ඒක තමයි ඉතින් මේ සමාජශීලී සතෙක් වශයෙන් මනුෂ්‍යයාර කරන්න පුළුවන් ලොකුම ලොකු සංගාවීමක් තමයි මේ පව් නොකර සිටීම. මේ වෙන්න තියෙන අකුසල කර්මෙන් වළක්වා ගැනීම. නමුත් මේක මේකේ උත්කෘෂ්ඨ පැත්තක් වෙන්නලා දෙන්න පුළුවන්. සර්වඥ වහන්සේ එක තැනක මේ අභිරාජ කුමාරයාට විස්තර කරලා දෙනවා සර්වඥ වහන්සේ වචන කතා කරනකොට කොහොමද කතා කරන්නේ කියලා. ඒකදී මේ සලකා බැලිය යුතු අංග කීපයක් සර්වඥ සඳහන් කරලා තියෙනවා. කතා කරනකොට මේක ඇත්තටම වෙච්ච දෙයක් නම් ඒක කතා කරන්න වටිනවා කියලා. ඒ වගේ මේ වෙච්ච දෙයම සත්‍ය වශයෙන් කියනවා නම් ඒක කතා කරන්න වටිනවා. ඒ වගේම ඒ වෙච්ච දෙයම සත්‍ය වශයෙන් කියීමෙන් අසන්නට අර්ථයක් සිද්ධ වෙනවා නම් කතා කරන්න වටිනවා කියලා. තුන්වෙනි වශයෙන් සඳහන් කරලා තියෙනවා අසන්නට අර්ථය සිද්ධ වුණත් අසන්න අකමැති නම් ඒකට ඇච්ච දෙයක් විච්ඡ දෙයක් විච්ඡ හැටියෙම කියනවා අර්ථ සංහිතයි නමුත් ඒ අසන්න එකට කැමති නෑ එහෙමනම් ඒක න කනගාටු වෙන ඒ ගැන කියලා වෙලාව කලාව බලන්නේ කියලා ඒ වගේම මෛත්‍රියෙන් යුක්තව බොහොම ස්නේහයෙන් යුක්තව ඒ වචන කතා කරනවා කියලා බලන්න
ඉතින් මේ විදිහට වචනයක් බිඳින්න ඉස්සර වෙලා වචනයක් මේ ප්‍රකාශවත් වෙන්නේ ඉස්සර වෙලා මේ වගේ පෙරාංකර පහකින් පෙරන්ද සර්වචනාංශේ වග බලා ගන්න. ඒක නිසා අද්විච්ච වචනා බුද්ධ අමෝග වචනා ජිනා කියලා බුදුචාන් වහන්සේගේ වචන දෙකක් නෑ හිස් ගතියක් නෑ. හැම වෙලාවෙම කතා කරන්නේ වෙච්ච දෙයක් ඒ හැටිමයි කියන්නේ. ආයමේ අතිශෝක්තියක් නෑ අනුපාත කරන්නේ නෑ. ඒ වගේ මේ දෙයින් මේ මනසට අර්ථයක් වෙයි කියලා මේ මනසට ඒක සුහදව ප්‍රසන්නව පිළිගන්න වෙලාවේදී සුදුසු මෛත්‍රී සාගත වචන ටිකක් කියවලා තමයි කතා කරන්නේ. ඒක නිසා යම් හේකින් තමයි මේ ඉදිරිපත් කරන දේ වෙච්ච දෙයක් නොවේ නම් ඒක නොකිවි නොකියාමට බලාපොරොත්තු වෙනවා. ඒදී ඒ හැටියෙම කියන්නේ නැත්නම් ඒකත් සර්වචන් වාසය කියනකොට තරම් වෙන්නේ නැහැ. ඒ වගේම මේ දේ ඇත්ත වෙච්ච හැටියෙම කිව්වත් ඒක අසභ්‍ය දේවල් ඕන් නැති දේවල් ඒකවත් ඒක අර්ථ සංහිතාවක් නැහැ. ඒකත් සර්වචන් වාසය නිසා කල්පනා කරනවා. නමුත් ඒ අසන පුද්ගලයා අසත්පුරුෂය එයා කම අහන්න කැමැතිම වල්පල් අසභ්‍ය කතා නමුත් මේ කියන කතාව වෙච්ච සත්‍ය අර්ථ සංහිත දෙයක් නිසා ඒ මනුස්සය කැමති නැහැ කහන්න. එහෙමනම් ඒ දෙද්දි මුනි නඹු කලයකට වසුරුවක් කරනා වගේ ඒක පීරිගාවන්න ගියොත් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති. ඒ වගේම ඒ වචනය ඒ අදහස ඒ කතා කරනකොට ඒක ගැළපෙන වචන පාවිච්චි කරනවා. එතකොට ඒ සර්වචනාතිගේ ඇතුළත තියෙන ශික්ෂණය නැත්නම් සම්මා සංකල්පවල තියෙන වචිනාකම නිසා උන්වහන්සේටම කරන්නත් පුළුවන් කියන්නත් පුළුවන්. නමුත් අපි වේග දෙබසකට ලක් වෙලා ඉන්න වෙලාවක එහෙම නැත්නම් අතිශෝක්තිය කටේපලේ ගෑවෙන්නේ නැතුව කරන වෙලාවල් වල ඒ වගේම වෙච්ච නැති දේවල් ගැන අපි නොදන්න දේවල් ගැන කතා කරනකොට අපි සීමාවෙක් වුණා මොනවා කරනවද මොනවා වෙනවද කියලා දන්නේ. එහෙම නමුත් අපිට ඒක කීමට පුදුමාකාර තෙරපුමක් ඇතුලෙන් ඉන්න පටන් ගන්න නොකියා හිමිලේ විකාල මානසික අසහන ඇති වෙනවා. ඒකේ විසර දොඩමළු වීම සිද්ධ වෙනවා. ඒ දොඩමළු වීම වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ සඳහා විකක්යන්ගේ නැත්තම් සංකල්පයන්ගේ දොඩමළු බවක් ඊට කලින් සිද්ධ වෙනවා. ඒ දොඩමළු බව අනුව තමයි මේ වචනේ බිඳීම සිදුවේ. ඒ නිසා කියනවා සමහර වෙලාවල් වල පුද්ගලයා ඒ වචනේ බිඳි නිසලන තම වචනය බිඳිනවා. වචනේ බිඳීම කියලා කියන්නේ බිඳීම බිඳීම සිද්ධ වෙන කලින් ඇතුලේ හිතේ විතක් වල විපාරයක් සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි මම කියන්න හදාන්නේ කියලා. විපාරින් කියනවා අත උස්සන් ඉස්සලා චේතනාවක් පහළ වෙනවා වගේ. චේතනාව තමයි අත ඉස්සෙන්නේ නැත්නම් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි අර වචනේ බිඳින්න කණේ ඇතුලේ පෙළ ගැහෙනකොට දිබ්බ සෝත ඥානය ඇති කෙනාට වචනේ නෙවෙයිලු ඇහෙන්නේ. ඒ වචනේ ඉස්සලා ඇති වෙන විතක් විපහාරයෙන්ම හඳුන ගන්න දැන් මෙයා මේක තමයි කියන්නේ. ඒක නිසා ඒ කියන එකනා කියනවත් ඉස්සර වෙලා නැත්නම් වචනේ බිඳින්න ඉස්සර වෙලා ඒ දීපසෝත ඥානයේ කියන කනට දිව කන තියෙන කෙනාට දැනගන්න පුළුවන්. ඒ නිසා මේකෙදි හිත වෙන්නේ නම් අපි හිතුවට මේක මේ කිසිම න්‍යායපත්‍යකට කතා කරනවයි කියලා ඉතින් සිද්ධ වෙන්නේ ක්‍රමානුකූල ක්‍රමයකට. ඉතින් ඒක ගැන බලන හිතියොත් ඒ ක්‍රියාව විකක්කක් වශයෙන් නැගලා ඒ විකක්කේ වචනේ වශයෙන් බිඳිලා එළියට එන හැටි පිළිබඳව සතිමත් වෙන්න ඕනේ. ඒ යාන්ත්‍රණය පිළිබඳ දැනගන්න ඕනේ නම් අපි කොච්චරක් ඇතුළට නැමිච්ච හිතකින් එහෙම නැත්නම් විපස්සනාකින් කටයුතු කරන්න ඕන කියලා හිතනවා. ඒ නිසා ඒ කතා කරනකොට හෝ කතාවට ඇහුම්කන් දෙනකොට හෝ හරි අමාරුයි ඔය කියන විදිහට ගැඹුරු සත්‍යයකටපත් වෙන්න. ඒ නිසා භාවනා කරනකොට වෙන්නේ කතා නොකරන හිතෙන් කතා කිරීම කියන්නේ විතක්ක ඇවිසිල්ලක් පැති මේ අනාකූල ප්‍රවාහයක් ආකූල කිරීමක් කියලා දැනගෙන ඒ වගේ වලකින හිත ධම්මිච්ඡා වාචා විරති හිත ඇති කරගෙන ඒ මතින් තමයි අපි ගත්තා වූ මූල කර්මස්ථාන දෙක යොදාගන්නේ. ඒ නිසා අපි හිතුවොත්
ඉඳගෙන හිටියත් ලොකු දෙයක් කියන අදහසින් ගත්තොත් එතන මිච්ඡා වාචා විරතිය සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි හිතුවොත් තව පොඩ්ඩක් මේක ධෛර්ය කරවන පැත්තෙන් තමන් භාවනා කරන අරමුණට හිත නංවා ගන්න පුළුවන් උනායි කියලා කියනවා නම් ඒක තව දුරටත් සහතිකයක් වෙනවා. මේ වෙලාවේදී මේ විතක්ක විපහාරයක් සිද්ධ වෙන්නේ නැහැ. විතක්කේ කෙලින්ම මිච්ඡා ස්වරූපයෙන් නෙවෙයි තියෙන්නේ සම්මා ස්වරූපයෙන් තමන්ට ඕනේ අරමුණට නගින්නේ කියලා. ඒක පිළිවෙද්දී කොච්චර සතුට වෙන්න ඕනද? කොච්චර ඒ පින සමාදන් වෙන්න ඕනද? කොච්චරක් ඒක අගය කරන්න ඕනද කියලා බලනවා නම් එක දවසකට එක චිත්තක්ෂණයක්. ඉතින් ඒක පරියන්ගෙට එක චිත්තක්ෂණයක්. ආස්වාද වෙන භාෂාවක සස අනුමුණ කරන භාවනා කරන දෙන්න ආස්වාද විහිද නැක්කා කියලා කියන්නේ පුදුමාකාර බේරුමක් අපිට. ඒක මේ චිත්තක්ෂණ දෙකක් ආස්වාද දෙකයි ප්‍රස්වාද දෙකයි නැක්කා කියලා කියන්නේ මේ සම්මා වාචා විරතිය අයින් වෙලා ඒ වෙනුවට සම්මා සංකප්පය ආරම්භනට ගිහිල්ලා සානුනේ ආතබෝතය මොනක් අත්තරින්නේ කියලා කියන්නේ. ඒ වුණා චිත්තක්ෂණ දෙකක් ගොඩ දැම්මා. එතකොට ඒ චිත්තක්ෂණය එහෙම නොවි ආපු කෙලෙස් ප්‍රවාහය අනුව ආපු රුචර්චකන් අනුව අපේ උපනිෂ්‍ය සම්පත්‍ය අනුව ගලා යෑම සිදුවෙන්නේ මෝහ පටල නිසා. සංසාර පුරාවට බැඳිලා තිබුණු අර අතුරුස්වාප නැති ගේක හම්බෙලා බැඳෙන මකුළු දැල් වගේ මේ මෝහ පටල බැඳිලා තියෙනවා. ඒ නිසා අසත්‍යයෙන් යුක්තව කතා කරන වෙලාවේ කෙනාගේ මේ වචනෙකින් පිට වෙන්න පටන් අර ගන්නවා. අර තමන්ගේ තියෙන ප්‍රතිපදිකම් කර්ම ප්‍රවාහ උපනිෂය සම්පත්‍ය අනුමෝහ පටල ඇති වෙනවා. ඉතින් මේ මනුස්සයා නිසා ඕන දෙ නෙවෙයි කියෙන්නේ කියන්ට ඕන දෙත් නෙවෙයි. ඉතින් ටික කතාපත් වෙනවා. කතාව ඇති වෙනවා. එහෙව් ඇති වෙන මේ මොහොම පටල එක චිත්තක්ෂණයට එක සතියකින් කපන්න පුළුවන් කියලා කියන්නේ සංසාරය පුරාවට ගෙන ආපු මේ වැරදි ගති, වැරදි පුරුදු, වැරදි දේවල් හරියට මෙහෙවන ලද සතියේ මොහොම පටල සංසාර පුරාට ආපු මොහොම පටල කපන්න පුළුවන්. ඒක නිසා එක භාවනා ගන්න එක චිත්තක්ෂණයකෝ සතිය පිහිටියා නම් අරමුණට අර ආස්වාදලා ආස්වාද කරනවා කියන්නේ පස්සක් වෙනවා පස්සක් කරනවා කියලා අපි ඒ පැත්තෙන් තමයි මේ භාවනාව මනින්නෝ. නැත්නම් ඊයේ තිබුණු ආලෝකය මට පහල වුණේ නැහැ, ඊයේ ආපු සමාධිය මට ආවේ නැහැ, ඊයේ ආපු විවේකය මට ආවේ නැහැ කියලා ඒ දේවල් කරන්න පටන් අරගත්තොත් අපි කවදාකවත් මේ මිච්ඡා වාචා විරති නැත්නම් සම්මා සංකප්ප කියන දේවල් වල වටිනාකම දන්නේ. ඒක නිසා ඒ තමයි භාවනා කරනකොට එතනින් මේ ගුරුතුමා ස්වාමීන් වහන්සේ අදුගාණි ප්‍රමාණයකට දේශයක්වත් මතක් කරලා දෙනවා. එහක් භාවනා කරනකොට ඒකින් එක විනාඩි 5ක මෙනෙහි කිරීම සිද්ධ වෙනවා. ආස්වාද කරන ආස්වාද ප්‍රසාර කරන ප්‍රසාර. ඉතින් මෙච්චර මා විශේෂ කළා කියනවානේ එහෙදි කරපු භාවනාව උදේ පිම්බීම හැකිලිම අනුව සිද්ධ වුනේ. ඒක තේසාන්ත කියන්නේ උදේ පිම්බෙනකොට පිම්බෙනවා කියලා හැකිනවා පැහැදිලෙනවා කියලා. තත්පරයකට එක සැරයක් මෙනෙහි කරන්න පුළුවන් යෝගාවචරයේදී තත්‍යයක් අපි නිදර්ශන වශයෙන් ගත්තොත් තප්පර දෙකක් භවනා කරනවා කියන්නේ තප්පර දෙකක් ඉඳීමක් මට හැකිලීමක් වශයෙන් මෙහෙ කරනවා. තප්පර පහක් භවනා කරනවා කියලා කියන්නේ චිත්තක්ෂණ පහ සම්මා විතක්ක මේ සම්මා සංකප්පයේද මිච්ඡා විතක්කේ හිත ගලවනවා. විනාඩියක් භවනා කරලා කියන්නේ 60 වතාවක් චිත්තක්ෂණ 60ක් සතිය නිසා සම්මා සංකප්පේ නිසා කෙලෙස් වලට එක දිනතු මොහොතට කපනවා. විනාඩි 5ක් භාවනා කරනගෙන 300 වතාවක් මෝහ පටල කපනවා. එහෙම නොවුනා නම් මේ හිතේ ප්‍රවාහය කොහොමද ගලන්නේ? අරගෙන ආපු මෝහ පටල දිගේ තමයි. ඒකකොට කතා කරන දේවල්, හිත පොඩි මල් වෙන දේවල් වලට ප්‍රමාණ කරන්න බෑ. ඒ ප්‍රමාණ කරන්න බැරි දේවල් ගැන කනගාටු වෙන එක නෙවෙයි කල යුත්තේ. අනේ මට මේ බුදුහාමුදුරුවෝ කියලා දීපු මේ ක්‍රමේ නිසා මම මේ රකින්න සීල නිසා මේ ගත්ත වෙලාව නිසා අඩුපාණ චිත්තක්ෂණ 300ක් මේ විනාඩි 5කට මට ගලවන්න පුළුවන් වුණා කියලා සතුටු වෙන හිත පහළ වෙන්නේ යෝගාවචරයාගේ භාවනා යෝග ජීවිතයේ 50ක් විතර කියලා. චිත්ත කම්ම හිත පස්සත් අපේ වෙන එක. මම කොච්චර දෝ භාවනා කරන්න හිත දෙඩ බලු වෙනවා. මම ඇතින් දවස් පුරාම මේ විදිය බොරු කියවෙනවා, විශ්වත්න කතා කරනවා. ආදි වශයෙන් සම්පත් බලපුවාදී වර පශ්චාත්තාපේ නමුත් බුදුන් තරම් බලන්โดනේ
මේ විදිහට කොටගන්න. ඉතින් තව එක කාරණාවක් මම කියන්න කැමති. මේ යෝගාවචරය මේ විදිහට වෙච්ච දේම වෙච්ච හැටියෙම අර්ථ සංහිතාව පිණිස සික්කන්නා සුළු විදිහට මෛත්‍රිය කතා කරනවා කියලා කිව්වහම කෙනෙකුට මුකවඩක් කතා කරගන්න බැරි වෙනවා. ඒකත් කමදාන් සුද්ධ කරන්න ගියාම වචනයක් කතා කරන්න නෑ. මොකද මට ওই විදිහට කතා කරන්න බෑ. හරියටම වෙච්චදී විචාකාරයෙන් කිසිම අතිශෝක්තියකින් දරව අර්ථ සංහිතාවෙන් කතායිද කරන්න රහත් වෙන්නේ බෑ. අතර මේ හරුවත්යන් වහන්සේ මේ කතා කරා. හරුවත්න බාසු. ඉතින් ඒක නිසා අපි කමඨාන් සූද්ධ කරන වෙලාවේදී සෑහෙන දුරට යෝගාවචරය නිදර්ශන උපමා රූපකගෙන හරි පාමින් ඒ කටේක භාවනා විස්තර කරනවා. විස්තර කරලි වරලා ඉතින් ගුරුරැක කොහොඳයි කියන කෝ නරකයි කියන ඊට පස්සේ නැත්නම් ඒක උපදෙස් දීලා ගිහිල්ලා භාවනා කරනකොට තේරෙනවා ඉදා මං කීපෙක වැරදි කියලා. මට ඊට වැඩිය මේකත් තේරෙනවා. මේකත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඉදා කීපෙක මේ විදිහට කිව්වනම් හොඳයි කියලා අර තමන් කියාපු එක පිළිබඳව නැවත ප්‍රතිසංස්කරණ ඉදා භාවනා වලදී සිදුවේ. එතකොට මේ යෝගාසනය මේ කියන බණ වර්ධව ගත්තොත් කියන පශ්චාත්තාප වෙනවා මගේ අතින් එනවා. ඒ මිත්‍යා වාචාව සිද්ධ වුණා මම බොරුවක් කිව්වා නේද කියලා පශ්චාත්තාප වීම මේ ධර්ම දේශනාවේ අදහසනේ. ඉතින්දී ගුරු රටාව විස්තර කෙරුවේ ගුරු රටාවම ගරින්නවක්වත් අකුණු ගන්නවත් නෙවෙයි වෙච්ච සිද්ධිය මුලුවන් ක්‍රමයක. නමුත් ඊගාදාසේ භාවනා කරනකොට ඒ කියූපේක නෙවෙයි සිද්ධ වෙන්නේ. ඊට වැඩි විස්තර හෝ වෙනසක් සිද්ධ වෙනවා. ඉතින් මේ නිසා මේ තොරතුරු භාවනාවේ දියුණුව පිණිස ගන්නවා මිසක් කවුරුන්ට විලංගු වහගත්තා වගේ කටට මුකවාඩම් බැඳගත්තා වගේ ප්‍රශ්න ඇති කරන්න නෙවෙයි මේ කර්ම කාරණා නිරහර පාන. ඒ නිසා සම්මා වාචා මිච්ඡා වාචා කියන එක හොඳට තේරුම් අරගන්න ඕනේ. අපි මේ ගත කරන සමාජශීලී ජීවිතයේ ඉතාමත් අමාරු දෙයක්. කායික සහ වාචික මානසික දේවල් වලට වඩා වාචික දේවල් වලින් තමයි යුද්ධ ඇති වෙන්නේ. වාචික දේවල් වලින් තමයි රණ්ඩු තරවල් හරියට සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒක ක්‍රමයකට කීකරු කර ගන්නවා කියන එක ලේසි නෑ. ඒ සඳහා කතා නොකරන සිටීම නෙවෙයි සර්වඥාගේ අනුමත කරලා. එහෙම නැත්නම් ඌවමට කරන්න බෑ ඌවා ඇති එහෙම තමයි කියලා කිසිම බෞද්ධ විභාගයෙන් තොරව ඉක්මනකින් තොරව කතා කිරීමක් නෙවෙයි. Taman තේරුම් අරගන්න ඕනේ මේක සඳහා හොඳ සංකල්පයකින් හොඳ දෘෂ්ටියකින් යුක්තව හිටියොත් ක්‍රමයෙන් අර විච්ඡ දෙයක්ම විච්ඡ හැටියෙම අර්ථයේ පිණිස ඒක නාගේ හිත ගන්නාකොට වෙලාවක් බලලා මෙහිදී වචන වලින් කියන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් මේ ක්‍රමයට ගියොත් ඔය ජනමාදී ස්ථාන සෑහෙන ගණක් වහන්න වෙනවා. ඔය වගේ කියන්නෙම බොරු කියන්නෙම අතිශෝක්තිය යටි හිතෙන් අහන මිනිහට ආවඩක් තමයි සිද්ධ කරන්නේ. එමනේ ඇහුවත් නැතත් වක් කරනවා. ඊට පස්සේ වක් කියන්න පාවිච්චි කරන වචන සම්පූර්ණ ඒගොල්ලන්ගේ වැරදි ප්‍රචාර දියුණු වෙන බාධක තමයි කරන්නේ. ඉතින් ඒක නිසා අද ඉන්න අපි information technology එහෙම නැත්නම් මේ තාක්ෂණය තොරතුරු තාක්ෂණය බලනකොට අපි තාමත්ම අවාසනාවන්ත යුගයක ඉන්නවා කියලා කියනවා. ඒ තරම් තොරතුරු පොකයක් තියෙනවා මුඛවදාක අර්ථ සංහිතාව සඳහන් නෙවෙයි කියන එක මතක තියාගන්න. නමුත් අපි කොච්චර ඒකට හැබ්බැහියක් තියනවද කියනවනම් අපිට වේලක් දෙකක් නොකා හිටියත් ප්‍රවෘත්ති නොබල ඉන්න බෑ. පත්‍රේ ජීවත් නැතුව ඉන්න බෑ. ටීවී එක බලා නැතුව ඉන්න බෑ. ස්ටේජ් එක ගන්න නැතුව ඉන්න. ඒ මේකේ ඉන්න කාලේ මම බුරු මේක රාපු ගමන් උපවාස මාත්‍රික් කියා ඒ උපවාස මාත්‍රික් සාමාන්‍ය පැය 3-4 එක ටික ටික ඉන්න වාඩි වෙනවා. දුර සංඝයාට උපස්ථාන කරන්න ගන්නවා. ඉතින් පැවිදි වෙනවා වගේම තමයි හිතේ. කවදාකවත් අතුලස ප්‍රශ්න ඇති කරන්නේ නමුත් ඒ පාසුවාටේ දවස් පැවිදිත් බෑතු අපි නාස්තුමයි ළඟ බැංකුවේ පුළු මුදලක් තියෙනවා. ඒකෙන් මට පුළු පොලියක් හම්බ වෙනවා. මම මේකෙන් අම්මට උපස්ථාන කිරීම සඳහා මේ ජීවත් වෙන්නේ. ඒ නිසා අම්මා ඉන්නකම් මම කිසිම විදිහකට මෙහෙම කල්පනා කරන්නේ දකින්න ඕනම කෙනෙක් හිතනවා මම ඇතරුදුස්සෙක් කියලා. නමුත් මෙහෙමයි කියලා අන්තිමට කොහොම හරි අම්මා අසින්න. පස්සේ ගෙදර ගියා. ගෙදර ගියේ මේකයි
ඒ සල්ලි මෙතන මේ බැංකුවේ ඉතන නම ගණන් කිව්වනම් ඒ කියන ලහෝදරය බැංකුවේ ගිණුමත් අරගෙන සේරම විනාශ කරනවා. අම්මට තව කණෙක් නැති. එයාගේත් අම්මා ළමයි. කිරෙන්නේ. පස්සේ මෙයා ගියා. නිල්වරලා අරසුළු මුදලෙන් අපර උපස්ථාන කරනකොට එන්නේ ධම්ම සුව වෙන නිසා මෙයා දැනගත්තා ඒ භාවනා කරන කාලයට වැඩි ඒ උපස්ථාන කරගෙන ඉන්න ඕනේ කියලා. උදේ කසින් ඥාය කල්පනා කරා. ඉතින් මාසකට දෙක සැරයක් ඇවිල්ලා මේ සම්මත දවසක් විතර ගත කරලා මතකේ අලුත් කරලා යනවා. ඉතින් මම ආවට පස්සේ එක දවසක් ඇහුවා මේ කොහොමද පාදක මාතෝ මේ වගේ ආරම්භ කියනදලා ඉවතර ගියාට පස්සේ ජීවිතේ කියලා. ඒ වගේ වැඩක් නැහැ. ගම්පලතුලින් මිනිසුන්ට තියෙන ආර්ථික පීඩා සහ ජීවන වේදමේ බරගතිය නිසා කිසිසේත්ම බලාපොරොත්තුවක් නැහැ. එදිනෙදා හම්බ කරගන්න තමයි කන්නේ ඒක පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් නැහැ. එන්නේ බැරි මනුස්සයෙක් කිසිම වගේ භාගයක් නැහැ කියලා. නමුත් ස්වාමීන් වහන්සේ මේ මිනිස්සු වේලක් එකක් කන්න බැරි වුණත් hina කාලා ජීවත් වෙනවා කියව පත්‍ර බල වරද්දන්න නැතුව මිනිස්සු කියන තුන පත්‍ර බලනවා. බලලා ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ තරමටම අපි බැහැියක් තියෙන්නේ මේ අනුන් දෙසා දාන පච. ඇතුලේ දාගෙන ඉති මේව අයින් කරන්න බලනවා. ඒක නිසා මේකට අපි උරබීලායි ජීවිතය කරන්නේ නැතුව ඒ වගේම කවුරු මොනවා කිව්වත් අපි සීබුද්ධියෙන් අහලා බලා කටයුතු කරනවා නම් ඒක භාවනා ජීවිතයක සෑහෙන දියුණුවක් කියලා කියන්නේ. ඒක නිසා සරුවත්‍යන්තය සඳහන් කරලා තියෙනවා ධම්මීවා කතා හරිවත් නිභාවු. මහණනි කතා කරන ධර්මික කතාවක් කතා කරපළා එහෙම නැත්නම් ආර්ය තුෂ්ණි භාවය බුදුහන්ව උපදපළා. දැන් අපිට ඉන්න කාලෙක වුණත් බැරි වෙලා හරි සරුවත්‍යන් වහන්සේ අන්‍ය තීර්ථ ආශ්‍රමයකට ගියොත් එහෙම නැත්නම් වෙන පන්තරකට කොට වුණු ඒ පන්තරේ ඉන්න ප්‍රධානියා ඈතදීම සර්වඥන්ස දැකලා තමයි ගෝලෙව නිසස කරනු කැලහන්නු කැලහන්නවා සුණ බව ගෞතමයන් වහන්සේ වඩන උන්වහන්සේ කරන්නේ කතා කරනවා ඉතින් සර්වඥන්ස ඈතදීම ඇහෙනවා ඒගොල්ලන්ගේ තිබුණේ අනම්මන කතා පාරටම අත්මතර කිදීම සඳහා ඒ ගුරු ඥාන දඟලන හැටි මොකද සර්වඥාසගේ නිසසතාවය ගැන කලකලා ඒ වගේම එක තැනක නාගිත ස්වාමීන් වහන්සේ සර්වඥතුක උපස්ථායක වශයෙන් ඉන්න වෙලාවක අසල වනයේක වැඩ ඉන්නවා. එතකොට ඒ අසල ගමේ තියෙන මේ බ්‍රාහ්මණ තම මිනිස්සු සර්වඥාන්සේ දකින්ද විශාල පූජා භාණ්ඩ අරගෙන පෙනුමක් අරගෙන ඇවිල්ලා ගම් මේ අරණ්‍ය දොරකඩට එනවා. එතකොට ආවස්ස නාගිත හඳුන හම්බෙලා කියනවා අපිට බවත් ගෞතමයන් වහන්සේ දැකලා වන්දනා කළා මේ මොකදගෙන අවස්ථාව කරන්නේ කියලා. ඉතින් නාගිත හඳුන ගිහිල්ලා ඇතුලේ සර්වඥන්සේ වැඩ ඉන්න තැන කුටියට යනකොටම සර්වඥයා කවුද අනාගතෝ ඇවිල්ලා කෑ ගහන්නේ කෙවුල වගේ ශබ්ද කරන්න කවුද? ඒක දුකින රාජ්‍ය අසලකම මේ මිනිස්සු ඇවිල්ලා ඔබට පූජා භාණ්ඩ ගෙනල්ලා වන්දනා කරන්න අවස්ථාවක් තියෙනවා. ඒක කරුණාකල යන්න කියන්නේ මට ඕලොත් එක ඇසුරක් නැහැ කියලා. මේගොල්ලෝ මාළු කඩේක මාළු කාර වගේ මට ඒක කතාවක් නෙමෙයි. ඊට පස්සේ නාගේ තහඳුර ගිලා අර පිටිපිට කියනවා සර්වඥාන්සේ මෙලා විවේකයට කැමති නිස්සද්ද භාවයට කැමති ඒක නිසා මේ වෙලාවේ වන්දනා කරන්න බෑ. අර පිළිස කියනවා කලකින් බුදු කෙනෙක් උපදින්නේ. ඉතින් අපි ළඟ තියෙන විශ්වාසයක් වෙනත් විශ්වාසයක්. ඉතින් අපි බොහොම සුළු දෙනෙක් තමයි මේ හිතලා බලලා ආවේ මේ සර්වඥාන්සේ වන්දනා කරන්න. ඔබ හිතේ පුළුවන්කමක් තියෙනවා අපිට කොහොම හරි අවස්ථාවක් කරන්න කියලා. ඒකත් නාගිත හඳුන නැවතත් ඇවිල්ලා බුදුහාමුදුරු කාට ඇවිල්ලා කියන ආශ්‍රය ස්වාමීන්වහන්සේ පිළිස උපවාසයේ වරක් ප්‍රතික්ෂේප කළ බව දැනගෙන නැවත ඉල්ලීමක් කරනවා කියලා මේ වන්දනා කරා. නිසා ඒකට බුදුරජාණන්සේ නාගිත හඳුන නාගිත සංඛාරයක් කිව්වා. ඒ කෙවුලොත් එක්ක මට කිසි ගනුදෙනුවක් නැහැ යන්න කිව්වා. ඒ වෙලාවේ නාගිත හඳුන කරකට කියනවා කරන්නේ වැඩි මොකද මේ සර්වඥාති ජීවිතය කැමති. අර පිළිස ඉතාමත් බැදා වෙනවා. මේක අපේ ජීවිතයට හම් වෙන එකම අවස්ථාව වෙන්න පුළුවන්. නිසා අපි කියන දැනකට වඳින්න අපිට අවස්ථාවක් කරනවා.
ඉතින් හේතු ගැනීම හේතු ගැනීම නිසා කර්ම ගැනීම නිසා නාගිද ස්වාමීන් වහන්සේ යනවා සරෝජන සම්පේ. යාර්වාචි අර කියන කර්ම ගන්නවලා කියන ස්වාමීන් වහන්සේ මේ කෙරේ අනුකම්පා කරන්න මේ සුදාසකුත් වැඩ තියෙන ගුරු ඉියස්තු පුලුවන්කමකට මේ පූජා මාඩ කරන ලබෝංශ අම්බෙන් දහනවා මේකට අනුකම්පා කරන්න. ඒක සරෝජන සම්පේ වතාවට කියලා කියනවා නාගිද මාඹට එකක් කියන්න. මං යන පාරක ඉස්සරහට මට පේන ගෞරවක තරම් ප්‍රදේශේ කවුරුත් නැත්තම් පිටිපස්සෙන් හැරලා බලනකොට ගෞරවක තරම් ප්‍රදේශේ කවුරුත් නැත්තම් මට කොච්චර විවේකයක් දැනවද කියනවනම් මට අවශ්‍ය ලාට මල මුත්‍ර වුණත් පිළිගන්න පුළුවන් කමක් නැත්තම් ඒකටවත් මට වෙලාවක් නැහැ. ඒ නිසා අපි මේ සෙනඟක් එක්ක ජීවත් වෙනවා කියලා කියන වෙලාවට මල පහ කරන්නවත් අපිට වෙලාවක් නැහැ. මුත්‍රාසර වෙලාවක් නැහැ. ඒ වගේම අපි සමාජයේ විසින් පාලනය කරන. ඒ අන්තිමට අපස්මාර රෝග ආද. නිසා විවේක ජීවිතය කියලා කියන්නේ කතා විතරක් නෙවෙයි. මේ සෙනඟක් ඉන්නයි කියන කියන්නේ මහා ලොකු කැඹිරිල්ල, මහා දඩයක්. මේක අනිවාර්යයෙන්ම සත්පුරුෂ සංසේවනයක් වෙන්න ඕන. ඒ වෙනස මොකක්ද අපි මේ නටන ආනද? මේ අල්ලාද සල්ලා අපි. ඒ වෙනස මේ ඇඟැලුම්කම් මේ ආලවට්ටම් මේ ආලින්ගන මේ ශේරගෙම කරන්න අපි අර පෞද්ගලික ජීවිතයේ තියෙන විවේකය නැස්තර ගන්න. ඒකින් කාදවත්තාට විතර ඒවා පිළිබඳව අපි හිතන්න සබත්න්ද බොහෝම අනුකම්පාවයි සාගත මේ සායතු පූජා පූජාවක් කරගෙන පින්නා වෙලා ඉඳිට එන අනුකම්පාවයි සාගත සාස්තුන් වහන්සේනමක් කියලා. නමුත් මේ පොතේ ලියවිලා තියෙන නිසා ඕනගෙන කියලා බලන්න පුළුවන් කොහොමද මේ තමන්ගේ විවේකය එහෙමනම් තමන්ගේ වචන පිටසක් කතා කරනකොට කොහොමද කතා කරන්නේ ඉතින් මෙන් එහාට මම යන්නේ නැහැ මේක දිගේ මොකද මොකද ඉන්නේ බය වෙනවා මේ විචාරණ ඊට පස්සේ අර ස්වයං විවේචන වලට ඇවිල්ලා කොහොමද මේ සම්බන්ධතාව පවත්වන්නේ කියලා මම මේ කිසිසේත්ම කිසි කෙනෙකුට කෙනෙහිල්ලක්වත් එහෙම නැත්නම් කාටවත් මේ දෝෂයක් කියන කතාවක් නෙවෙයි පුළු අතරම් පරිතද කරගන්න කියන විතරක් කියන්නේ දෙක මේ මිච්ඡා කම්මා කම්මන්ත මිච්ඡා කම්මන්ත ඉතින් ඒක විස්තර කරනකොට කියන්නේ සතුන් මැරීම හොරකම් කිරීම කාමීච්ඡාචාරය කියන දේවල් කම්මන්ත වලට වැඩේ. ඉතින් අපිට කරන්න තියෙන්නේ ශක්ති ප්‍රමාණයෙන් සතෙක් මරන අවස්ථාවක් ඉදිරිපත් වුණත් සම්මා කම්මන්තේ නාමයෙන් ඒක නොකර සිටීමේ හැකියාවක් බලන්න. හොරකමකට අවස්ථාවක් පහසු ලැබුණත් සම්මා කම්මන්තේ නාමේ වරකම නොකරින් කාමීච්ඡාචාරය සඳහා අවස්ථාව ලැබුණා සම්මා කම්මන්තේ නාමේ නොකරින් මිච්ඡුවක පැත්තෙන් බැලුවොත් නම් කාමීච්ඡාචාරය කිව්වහම ඒ කියන්නේ සත්‍යක් මෛතුන සේවනය ගැන කතා කරනකොට රූප බැලීමේදී ආසාවක් ඇති වුණොත් ඒකත් වැටෙන්නේ දස්සන කාමයට සද්ද ඇහිීමේ ආසාවකට වැටෙනොත් සවන කාමයට වැටෙනවා. නංගේ ගන්ධ රස පහස ඒ ඔක්කොම දස්සන සවන සමුල්ලේපන ආදි වශයෙන් පෙන්ලා දීලා තිනවා. මේ කොයි එකද ගියත් මහානකමට අපලයි. ඒ නිසා පුළුවන් තරම් ඒ වගේ වැලකී ජීවත් වීම තමයි සම්මා කම්මන්ත කියලා කියන්නේ. ඒක නිසා දීකේතර වාචික කරන කෙනෙකුට නම් සාමාන්‍ය අමුදරුවන් දක්වන දකින්න ඇත්තන්ට නම් සතුන් නොමරා සිටීම හොරකම් නොකර සිටීම කාමීච්ඡාචාරය නොකර සිටීම කිව්වහම ඒ සම්මා කම්මන්තේ සිද්ධ. ඉතින් අපි ඉඳගෙන භාවනා කරනකොට අපි හොඳට දන්නවා ඒ සතෙකුට දැන හොන දැන හානියක් වෙන්නේ. ඒ වගේම හොරකමකට ඒක අවස්ථාවක් වෙන්නේ. කාමීච්ඡාචාරට අවස්ථාවක් වෙන්නේ. ඒ නිසා වෙන පිරෙන කුසල් භාවනා කුසල් නැති වුණත් මේ පරයන්ට ඉන්නකොට සක්මනක කරනකොට අපිට මේ විරචිතයි කිසික පිළිබඳව හොඳ අයිතිවාසිකමක් ගන්නවා. ඒක අගය කරන්න ඕනේ. රාජයට පයක් කරලා ගන්නේ භාවනා කරනවා කියලා කියන්නේ ඒ වෙලාව අපි සතුන් මැරීම හොරකම් කිරීම කාමීච්ඡාචාරයෙන් තොර වෙනවා. ඊට පස්සේ අපි ගියොත් මිච්ඡා ආජීවයේ කියලා වැරදි ජීවන රටාව මේ සාමාන්‍ය පොතේ සඳහන් කරලා තියෙනවා සත්ව වෙන දාම, විෂ වෙන දාම, මාංශ වෙන දාම, මත්පැන් වෙන දාම එහෙම නැත්නම් ඒ කාමීච්ඡාචාරයට අදාළ ඒ වගේ දේවල් නොකළ යුතු ආජීව ධර්ම කියලා. නමුත්
ඒක මිනිස්සෙක් මට කිව්වා මම දන්නේ ඒක ඇත්තද නැද්ද කියලා. ඉස්සර තිබිලා තියෙන සිල් සමාදන් කිරීමේදී ඒ කියන කියන්නේ සතු මම සතු මරන්නේ නැහැ, මරවන්නේ නැහැ, මරවූ දෙයින් ජීවත් වෙන්නේ නැහැ. මම හොරකම් කරන්නේ නැහැ, කරවන්නේ නැහැ, කරවූ දෙයින් ජීවත් වෙන්නේ නැහැ. මම කාමයේ මිත්‍යාචාරය යෙදෙන්නේ නැහැ, කාම මිත්‍යාචාරය යොදවන්නේ නැහැ, යොදවූ දෙයින් ජීවත් වෙන්නේ නැහැ. මම බොරු කියන්නේ නැහැ, බොරු කියවන්නේ නැහැ, කිව් දෙයින් ජීවත් වෙන්නේ නැහැ. මම මත්පැන් පානය කරන්නේ නැහැ, මත්පැන් පානය කරවන්නේ නැහැ, එයින් ලැබෙන දෙයින් ජීවත් වෙන්නේ නැහැ. එතකොට මේ සතුන් මැරෙන දෙයින් ජීවත් වෙනකොට, හොරතක් කරන දෙයින් ජීවත් වෙනකොට, කාමීච්ඡාචාරයේ කරලා ලැබිච්ච දෙයින් ජීවත් වෙනකොට, බොරු කියලා ලැබෙන දෙයින් ජීවත් වෙනකොට, මත්පැන් සම්බන්ධ දෙයින් ජීවත් වුණත් මිත්‍යා ජීවිතයක්. ඒක නිසා තමන් නොකලාසු වහම කම්මන්ත වාචාවකින් අහු වෙනවා. එයින් යැපීමක් ලබා ගත්ත ගම මුචා ජීවිත වැඩ. ඉතින් යනෝ බලනකොට අද තියෙන මේ අකී රසවලදී උතාම තමයි මෙන්න මේ ක්‍රමේදී බොරුවක් කියෙන්නේ නැහැ, කියු දෙ ජීවත් වෙන්නේ නැහැ, කියවන්නේ නැහැ වගේ කියන දේ ලබන. ඒක නිසා මේ සංසාරේ ජීවත් වෙනවයි කියලා කියන්නේ මේ දේවල් එක බලනකොට. ඒ කියන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා පැත්තෙන් බලනකොට ධාමත්ම දුෂ්කරයි. අපිට මේ චිත්තක්ෂණයක් ඒ වගේ දේවල් වලට ගලවලා අහුවෙන්නේ නැතුව ජීවත් වෙනවා. ඉතින් මේ ගැන කතා කරපු අපි ඒක මේ සංස්ථාවේ ඉන්න වැඩිමහල් ස්වාමීන් වහන්සේලමක් මතක් කරා. මේ අනුව බලනකොට අපිට කරන්න පුළුවන් එකම දේ තමයි පවුණු විචින්ද හුස්ම ගන්න. ඉන්නේ පිට මොනවා කරත් කොහෙන් හරි කොටුයි. ඒක නිසා එක පැයක් අපි වෙන දේවල් නොකර හුස්ම ගන්න. කිව්වහම අපි මේ පිළිබඳව තියෙන බය, ලැජ්ජාව අහිංසීමක් වෙනවා. ඒක නිසා ඒ දේවල් කරන්න යන්න යන්න සෙල්ලම් පාන්න පාන්න එහෙම නැත්නම් ඒ වගේ වීරකම් එහෙම නැත්නම් විභූෂණ පාන්න පාන්න සිද්ධ වෙන්නේ ඒ වගේ වෙන්න තියෙන අපරාධ කර්ම සිද්ධිය. දේශා ගිහි කෙනෙකුට ඒ වගේ දේවල් අවබෝධ කරගන්න ගියාම හරි පටු භාවයක් ඇති වෙනවා. කොහොමද මේ දේ කරන්නේ කියලා. කෙසේ නමුත් මේකෙන් ලැබෙන මුදට සාමාන්‍ය දාර්ශනික කල්පනා කරන මනුස්සයෙක් කියන්න තියෙන්නේ මේ සංසාරේ යහපත් ජීවිතයක් කියලා දෙයක් නැහැ. සංසාරේ ඉන්න කාක් ඉන්න තාක් තියෙන ගැටුම තමයි. ඉන්න තාක් තියෙන දුකම තමයි. ඉන්න තාක්ම තියෙන්නේ ඒ ස්පර්ශය ඉසුඹලන්න පුළුවන් තරක් නේ කියන්නේ. හැම තැනම හැම දෙයකම තියෙන්නේ ඒ වගේ දවන, තවන, පෙළන ගැටුම. මේක භාවනා කරන කෙනෙකුට නම් මේක අවබෝධ කරගෙන අපි අඩුගානේ ගොරෝසු කායික වාචික මානසික ක්‍රියාවලින් එන්නේ ටික සියුම් කරගෙන යනවා කියන අදහසෙන් අපිට හිතන්න පුළුවන් අපි මේ සංසාරේ මේ මානව ජීවිතයේ මේ ලැබිච්ච ආත්මය අපි උත්සාහ කරන්නේ ඒ ගොරෝසු තැන ඉඳලා සියුම් කරට යන්නයි. ඒක නැත්නම් මත්තට මෙවැනි දේවල් නොකිරීම සඳහා කටයුතු කරන්නයි. මොකවදාවත් එක තව කෙනෙකුට පටවන්න අමාරුයි. තව කෙනෙකුට පණවන්න අමාරුයි. ඒ නිසා සර්වචන් වහන්සේගේ ශිල්පද සමාදාය සික්කති සික්ඛාපදේ කියන ක්‍රමයෙන් තමයි කියලා දෙන්නේ. තමා විහිං සමාදන් වෙලා ශික්ෂණ ගරුක වෙනවා මිසක් අනිත් ආගම් වල කියනවා කියන්නේ කමාන්ඩ්මන්ට් කියන. සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් පණවන ලද දේවල්. පටවන ලද දේවල්. එතකොට ඒක අරතගොඩ තිබ්බ විය දණ්ඩවල. නමුත් මේකෙදි තමා විහිං ශිල්පද ඉල්ලගෙන ගන්නකොට මේ ශිල්පද ඉල්ලන්නේ සම්පාදිතිය සම්මා සංකප්පේ නිසාමයි. අපි කියනවා සාමාන්‍ය කෙනෙක් පැවිදි කරන්න එපයි කියලා අපේක්ෂකේ ඇවිල්ලා වැඳලා අනේ ස්වාමීන් වහන්සේ මම පැවිදි කරන්න කියන ඉල්ලනවා පැවිදි කරන්න එපා. උපසම්පදාව දෙන්නත් එපා ඉල්ලනවා. නිකන් දෙන දේ තමයි. නමුත් මේ පුද්ගලයා මේ කරන්න හදන දේ දන්නේ නැතුව අහසාවට මේවා කරාට ඒක හරියන්නේ නැහැ. අනිත් එක දෙන කෙනා කියන මේ ප්‍රශ්න තියෙනවා. සිල්පද රකින්න කෙනා. ඒක නිසා තරවටන් සදාන් කළා කියනවා. යංගෝපල්ලෙක්
තමන් රකින්න තමන් ආරක්ෂා කරන හරක්වලින් හරක් ගන්න දන්නේ නැත්නම් ඒක හොඳ කොපල්ලෙක් නෙවෙයි. නිසා යම් කිසි කෙනෙක් දන්නේ නැත්නම් තමන් සිල්පද කීයක් රකින්නවද මොනවද වගේලා එයාගෙන් හකෙන්නේ. නිසා සමාදාය සික්කති සික්කාපදේ තමයි ඊළඟන කරගන්නකොට ඒක විශාල වශයෙන් ඒ ඥානයෙන් ප්‍රඥාවෙන් ආදී වෙලා තමයි සිල්පද රකින්නේ. ඒක නිසා අපි දැනගන්න ඕනේ ඒ සිල්වන්ත ජීවිතේ බව. ජීවේවා පැවිදි වේවා ඒ තමන් පොරොන්දු වෙච්ච තමන් සමාදන් වෙච්ච සිල්පදම ජීවත් වෙනවා කියලා කියන්නේ ඒ පුංචි කපකේවත් නෙවෙයි. මට මතකයි මම ඒ ජීවිත කාලයේ කියන්නේ ඔය කියන්නේ 78 වගේ වයස කාලවල වෙන්නේ නැති මම ගියා ඒ කාලේ ගොතරාමේදී අපේ ගරු කඩේක අම්පිටිය රාහුල අම්මගේ අම්පිටිය ඊට පස්සේ සම්සි සිල් බන්ට්ලෙක් හිටියා. ඉතින් යාම ඇන්දලා මම ওই කට්ටලා කතා කරගෙන ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ භික්ෂු ජීවිත ගත කරන එකම රහතන් වහන්සේ නමක් කොහොමද කියලා. දීසි නෑ මේ ඔක්කොගේ බේරලා ගත කරන්න. ඒ වගේම ජීව ඉඳගෙන කෙනෙක් තමංගේ මේ සිංගල 100ක් සිල්වන්ත වෙනවා 200ක් සමාධිය ප්‍රඥාව නෙමෙයි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නකන් මම හිතනවා අඩුපාඩු දෙද්ද වුණා මම ඉදිරියට ආයති සංවරේ කියලා මත්තට මම මේ වැඩි හදනවා කියන එකට බුදු කෙනෙක් පවා වදිනවා උපදේශනාසේ සඳහන් කළා කියනවා මේ මුළු බුද්ධ ශාසනයම පන සජීවි ධර්ම කියලා කියන්නේ කෙනෙක් තමගේ වැරදි ප්‍රමාණය දැනගෙන මත්තට ඉවා නොකිරීමට ගන්න අදිෂ්ඨානය කියලා. ආයති සංවරය කියලා මේක පොතේ සඳහන් වෙන්නේ ආයති සංවරයේ යම් කිසි කෙනෙක් යන්න හදනවා නම් ඒ මනුස්සර කවදාක නිග්‍රහ කරන්න එපා. බුදු කෙනෙක්වත් කරන්නේ නැහැ. ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ මාත ඥානාරාම ස්වාමීන් වහන්සේ ඒ සමත විදර්ශනා භාවනා පොත ලියන කාලේ කියන්නේ දැන් පැත්තෙන් බලනකොට අවුරුදු 50කට විතර ඉස්සෙල්ලා. ඒතකොට ලංකා බුද්ධ ශාසනයේ මේ වගේ පිරිසිදු සීලයක් පිළිබඳ බලාපොරොත්තුවක් සමාජයක් පිළිබඳ බලාපොරොත්තුවක් සහ ප්‍රඥාවක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉතාමත් මාදු. යාන්තම් තමයි පිටිකේ කොට ගහගෙන පන්සල් හදාගෙන ආමුදුරෝ කියන කහපාට සිවුර අඳවාගෙන මේක කොට ගහගෙන ආවේ. ඉතින් අන්නේම කරගෙන යන වෙලාවේදී භාවනා කිරීම කියන එක අතිශෝක්තියක් කියලා දුන්නා. තිබිලා තියෙනවා. කරන්න බෑ ඌව කරන වැඩ නෙවෙයි. කරන්න පුළුවන් උපරිම දේ සීලයක් රැකගෙන ඉන්න එකයි. ඒ නිසා බණ භාවනා කරන්න හදන්නේ පිස්සු කියලා. භාවනා කරන කෙනෙක් පිස්සු කියලා. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මේ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා විසින් ආයති ධම්මවරයක් කල්පනා කරලා මේ ජීවිතයක් කැප කරලා කටයුතු කරන දෙයට නොදන්නා කටළු කතා කරන ජීවෝ කියන්නේ භාවනා විස භාවනා විසයි කියන. අඩු ගානේ අද භාවනා කරන කෙනෙකුට භාවනා කරන පෙළඹෙන කෙනෙකුට සාමාන්‍ය ලෝකයා කියලා පිළිච්ච පරික්‍රමකට තරම් අසලකන්නේ කියන ජීවිතය. ඒක තමයි ලෝක ස්වභාවය. ඒ මොකද ලෝකයට හිතා ගන්න බෑ මේ සම්මා වාචාවක් මිනිස්සුන්ට රකින්න පුළුවන් කියලා. සම්මා කම්මන්තයක් ලෝකේ රකින්න පුළුවන් කියලා. සම්මා ආජීවයක් කරන්න පුළුවන් කියලා. කරන්න බැරි දේවල් කරන්න හදනවා කියලා තමයි අපිට බයි. ඉතින් ඒ නිසා භාවනා කරන අපි දැනගන්න ඕනේ අපිට තියෙන්නේ සීලය අදි සීලයක් කරගන්න ඕනේ. ඊයේ තුනේ කහඳනක බව දන්නවා. හෙට මෙහෙට වැඩි ටිකක් හුම් කරන්නේ කියලා බලාපොරොත්තු වෙනවා. සමාධිය නැත්නම් චිත්ත භාවන අදි චිත්ත භාවනා කරගන්නවා. අද ඉතර හොඳයි. නමුත් අපේ අඩුපාඩුකම් තියෙන්නේ ඇතිනේ. දානේ අඩුපාඩුකම්, සීලේ අඩුපාඩුකම්. ඒ වා ටික තනවරනවාම හෙට හොඳ සමාධියක් ඇති කරගන්න. නැත්නම් ප්‍රඥා භාවන අදි ප්‍රඥා භාවනා කරගන්න. එහෙම නැතුව කෙලින්ම අග්‍ර වූ සමාධියක් අග්‍ර වූ ප්‍රඥාවක් අග්‍ර වූ සීලයක් කියන එක මේ විසම ලෝකේ හරියම මේ එකක් පුළුවන් ඊට වැඩිය හේතු පුළුවන්. ඒක තමයි අපේ ශාපේ ජීවිතයේ තනි තනි පුද්ගලික ජීවිතයක් ගත්තාම දිනුවා කියලා කියන්නේ. එචා ඒකදී මේ සීලේදී හම්බෙන මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන පැත්ත ඒ බහුතර සමාජයක විශාල ආදර්ශයක් වෙනවා. ඒ කියන්නේ ඒක පෞද්ගලික දෙයක් නෙවෙයි. සම්කිත කෙනෙක්ගේ වළකිනකොට මුළු ලෝකෙටම
ආදර්ශයක් ඉතුරු වෙනවා. අමාරුයි මේ මනුස්සයා ගඟ දිගේ ඉහළට පේනන්නේ. ඔකේ මෙච්චර කතර අපේ කලේ ගාවින් නැතුව වචන කතා කරද්දී උත්සාහ කරනවා අර්ථසන්ත වෙච්ච දේ කියන ඇත්ත කියන හිතසෝපිනිත වචන කතා කරනවා. ඒ වගේම මෙච්චර ලෝකේ සතුන් මැරීම හොරකම් කිරීම සහ කාමීච්ඡාචාරයේදී සතුන් නොමරන්න කන්නකරන්න කාමීච්ඡාචාරය නොකරන්න උත්සාහය කරනවා. ඇත්තද මේ උත්සාහය නම් වැරදුනා. ඒක ගරුපතේ එකම ආජීවයේ සක්ස් කර ගන්න හදනදී ඉතින් කවදාකවත් නෙගේ 100ට 100ක් උපරිමය සැලසුම් කරන්න යන්න එපා. එතකොට නම් බැනුම් අහන්න වෙනවා. බ්‍රිකාම් කියන ඔරිටි පොඩ්ඩක් ඉවර කරන්න. මේ දේ කරන්න අන්තර කලින් කියපු සම්මා දිට්ඨිය සම සම්මා සංකප්පේ අවශ්‍යයි. කවදාකවත් මේක පොදු ජන විඥාණයටයි කියලා හිතන්නේ. වෙන්නේ නැහැ. ඒක පිළිබඳව ඉහළ දේශීයක් පොළොවේ අපේ ගහලා කියන්න පුළුවන්. අමාරුම දේ තමයි අදුගානේ තමන්වත් මේක රකින්න. අපේ තියෙන අද භාවනා ජීවිතයේ ප්‍රධානම ප්‍රශ්නේ තමයි අපිත් එක්ක භාවනා කරන අය හෝ අපේ දරුවෝ අම්මලා තාත්තලා භාවනා කරන්නේ. ඊගෙනේ භාවනා කියන්නේ ගැඹුරු නොදැන කරන්න හදන පුර චක්‍ර බහලා. තමාවසේමත් මේක කරගෙන යෑමේ ජීවිතේ දුෂ්කරතා දන්නවනම් අනේ මේ තරම් පිටසක් අඩුවන්නේ භාවනා නොකර වාඩි වෙනවමද? මේ වගේ දැන් ඔතේ යන වෙනවමදයි කියලා ඒකේ තියෙන හඳ ඒකට දක්වන මුදිතාව තියෙනවනම් ඔක පෙළ ගහලා ඒ. මේ අපි ඉන්න මට්ටමේ අනුපනින්න ගෙල්ලා මේ බුද්ධ ආගම නැත්නම් බෞද්ධ රාජ්‍යයක් හදාගෙන සියල්ල බෞද්ධ කටයුතු අනව කටයුතු කරන්න හදනවා වගේ කියන දේවල් අර මුද ඉඳින්න හදනවා වගේ දෙයක්. ධර්ම ගම්භීරත්වයේ දැනකුවයි ඒ කටයුතු කරන්නේ. ඒ නිසා ගම්භීරත්වයේ දැනෙන්න මම පරිස්සම් කියන එක තමයි ඉතරේ. ඒකෙන් අර ඇති වෙනවා. එහෙම කවුරු හරි එහෙම කටයුතු කරනකොට ඒ නිස්සද්ද බණක් කිය වෙනවා. මොකක් හරි ගන්න නිල කටියට දාස්කන්නේ බලන කිව්වද? ඊවස ගන්න උත්සාහය ඕන කෙනෙකුට තේරෙනවා. භාවනා කරන බෞද්ධයෙක් විතරක් නෝනම කෙනෙකුට තේරෙනවා. ඒ නිසා උත්සාහ කරන්න ඕනේ මේ බණ භාවනා කරනකොට ආදර්ශය උතුම් කරලා දුවාතරම අරසලා කටයුතු. ඉතින් ඒ අනුව මම හිතනවා අපි දැන් වෙලාවක් ගත්තයි කියලා මේ සීල අංග පිළිබඳව සීල ශික්ෂා පිළිබඳව සීල සාසනය පිළිබඳව කතා කරන්න දුරට මතක තියාගන්න මේ වගේ ගැඹුරුකින් සීලය විස්තර කරන්න පුළුවන් වෙන භාවනා කරන කෙනාට පමණයි. අනික කොහොම ළමේ සීලය ගැන බොහෝ විට ධෘත පරාමාසික වැටෙනවා. සීලබ්බත පරාමාසවර වැටෙනවා. ඒ නිසා ඒක එච්චර විග්‍රහ කරලා සුද්ධ කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙම හරි කමන්නේ නැහැ. ඒගොල්ල කරගෙන කරන අවවයි කවදා හරි විපස්සනා කරන්න ගිය දවසේ තමයි මේ විපස්සනා ඥාණයෙන් සීලයට උපවැටලා සීලෙන් විපස්සනා ඥාණයට උපවැටිච්චාම මේ ධර්ම සාධක තුලින් අපිට මේ ලෝකයේ තියෙන මේ මෝහාන්දකාරය කපාගෙන යන්න වෙයි. ඉතින් මේ විදිහට සීලය පිළිබඳව සීලාංග විස්තර කරලා පස්සේ මේ සම්මා මධ්‍යම ප්‍රතිපදාවේදී නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගේ පෙන්වන්නේ සම්මා වායාම කියලා. සම්මා වායම් කියන්නේ යහපත් වෑයම. මේක සමහරලාට අපේ භාවනා වීර්ය තමයි කතා කරන්නේ. ඒ වීර්යෙදි සතර සම්‍යක් ප්‍රධාන වීර්ය නැත්නම් සම්මා වායාමය ගැන ශ්‍රී මුපදේශනාව ගත්තොත් ඒකෙදි පෙන්වන්නේ හතර ආකාර වූ ඒ වෑයම අනුප්පන්නානං පාපකානං අකුසලානං ධර්මානං අනුප්පාදාය සම්පන්න ජනේතු වායමති විරියං ආරබති චිත්තම් පක්කන්නාදි පදයි. යහපත් වෑයම කියලා කියන්නේ මෙත්තාවක් නොඋපන්නෝ පාප කපුල ධර්මයන් තමන්ගේ චිත්ත සංතානයට වඩා නොගැනීම පිණිස කුසල ඡන්දේ පහර කරගන්න. ඡන්දං ජනේති වායමති ශක්ති ප්‍රමාණි වෑයම් කරන. චිත්තම් පක්කන්නාදි වෑයම් කරනකොට බේනා එක පොඩි හෙල්ලමක් නැහැ කියලා. මේ පිරිසුදු චිත්ත සංතානයක් පවත්තගෙන යන්න ඒකට ආගන්තුක උපක්ලේශ කෙලෙස නොයන විදිහට කටයුතු කරනවා කියනකොට හිතෙන් තරම් දෙයක. ඒ නිසා චන්දන් ජනේදී වයන්ති විරියන් ආරම්භ. ඊට පස්සේ හිතා ගන්නවා මේක අද මේ ආවට ගියාට බැරි වුණාට මම මේක සැලසුම් සහගතව කරන්න ඕනේ කියලා ඒකට විදි ආරම්භන. ආරම්භන්නත් විදිය ඇතුව. චිත්තම් පක් ගන්නවා කියන්නේ හිත දැඩි කරලා ගන්නවා දතර දත කියලා අපා ගන්නවා. කිහිල්ලෙන් ඩාඩියේ එද්දී
උත්සාහ කරන සැක මරණ අවස්ථාවක් තියෙනකොට මට සැක නොමරයි ඉන්න පුළුවන්. පුරුකම් කරන්න අවස්ථාවක් ලැබෙච්ච වෙලාවක මට හොරකම නොකර ඉන්න පුළුවන්. කාමීච්ඡාචාරය සඳහා අවස්ථාවක් ලැබෙච්ච වෙලාවේ මට ඒක නොකර ඉන්න පුළුවන්. බොරුවක් කියලමක් හිස්වචන පරසවචන පිළිබඳ අවස්ථාවක් ලැබෙච්ච වෙලාවේදී දැනගෙන මේක නොකර ඉන්න පුළුවන්. ඒ වගේම මත්පැන් පාවිච්චි ජීවන රටාව වෙනකොට දැනගෙන නොකර ඉන්න පුළුවන් නම් මේක තමයි සම්මා වායාමයේ කියන පළවෙනි අංකය. ඉතින් මේකදී මම මගේ පුද්ගලික ජීවිතේ මම දැනගත්තේ පින් කිරීමට දඟලන එක නෙවෙයි සම්මා වායාමයේ ඉස්සර වෙලා තියෙන පවුණු කර සිටීම. ඉතින් මෙතන පැහැදිලි වෙනසක් දක්වනවා ආගමේ සහ ධර්මයේ. ආගම ගන්න හැම වෙලාවෙම පින්කම් කිරීම, කුසල් කිරීම ආදී කටයුතු ව්‍යාපෘත කරන එක නරක දෙයක් නෙවෙයි. ඒ පින් කිරීම මාර්ගයෙන් පවුණු කිරීමට අවස්ථාව සලසලා දෙන එක. නමුත් අන්තිමට මේ පින්කම් කිරීමේ යහපාර කරනකොට ඒ සඳහා වෙද ප්‍රචාර මට්ටමට ගියාට පස්සේ කරන කෙනාට හෝ ඒ සඳහා කෑ ගහන කෙනාට මතක නැති වෙන මොකද්ද කරන්න කියලා අන්තිමට ඔහුතු චාරිත්‍ර පොතකටපත් වෙලා අවුලක් ඇති කරන ගෝසාවක් ඇති කරගෙන මොකද්දෝ දෙයක් කරන. ඒකවල පින්කම් වල ගොංකන් සිද්ධ වෙයි. ඉතින් හරීම લેසි මේ ගත කරන ජීවිතේ තමන්ගේ බවුණු වෙන බවට වක බලා ගන්න. ඉතින් මේක කියන්නේ කියම හරි අමාරුයි. විශේෂයෙන්ම සම්ප්‍රදාන තුල බෞද්ධ රටක. ඒකෝර කියන්නේ මේ අපි මොනවද විරුද්ධව කතා කරනවා කියලා. රැඩිකල් වාදී දේවල් කතා කරනවා. අපි ශාසනය රැකෙන්නේ ඔය ඔක්කම භාවනා කරන අය නිසා නෙවෙයි සාමාන්‍ය පින්කම් කරන නිසානේ. ඒ දවුල් පෙර ගහන ඉඳන් පොඩි උත්සමෙ ඉඳන් ගෙජ්ජි හොල්ලන නිසානේ පෙරහැර යන නිසානේ කියලා ඉතින් කච්චේ බොහොම පෙරඹෙනවා. ඒ පෙරහැර කටිපොට යන්නේ. ඒක හොඳයි සතු මනෝ රැඩිය හොඳයි වකන්දිය හොඳයි කාමීච්ඡාචාරය කරනවා හොඳයි ඒක ඇත්ත. නමුත් මේ ලියලා තියෙන දේනම මේ බුදු ආමතුව කියන්නේ නෝබන් අකුසල් නෝපදීන් වෙච්ච ඒ චන්දන් ජනීති වායමති විරියන් අරබු චිත්තම් පක්කන්නාදී පදහත්. මේකෙන් හිත පිසුදු කරගන්න නැතුව කළ යුත්තේ මොකක්ද නොකළ යුත්තේ මොකක්ද කියලා වටහා ගන්න ඕනේ. මම මේ කාටවත් කෙනෙන්ද කතා කරන්නේ නෙවෙයි විචිකිච්ඡක් මම කියන්නේ අපි ඔය ගොඩනගිල්ල කල්යාණි සම්මානේ ගොඩනගිල්ල හදන්න ගියාම අපිට ඇත්තටම ගොඩාක් ආදාර අනුකම්පාව ලැබුණේ පිට රටේ ඉන්න බෞද්ධයන්. දේශීය නැත්නම් විදේශගත වෙච්ච බෞද්ධ ඉතිහා මුල ඉඳලම අපිට අවශ්‍ය වුණා විදේශ විනිමය සම්බන්ධ බැංකු ගිණුමක් ආරම්භ කරන්න. අපේ බැංකුවම තියෙන්නේ දේශීය බැංකුවක. ඒ සම්බේකට ආරම්භ කරා. ආරම්භ කරලා පස්සේ කෙනෙක් කියන්නේ කොයි ඒ අපි ආරම්භ කරපු බැංකුවෙන් උනත් මේ වගේ භාවනා මධ්‍යස්ථ හදන්න සමානට ආධාර දෙන්න ඉඩ තියෙනවා. අපි සාමාන්‍යයෙන් නිසාමනේ කිසියම් තැනක ඒ සම්මාදම් කටයුත්තක් කරන්නේම නැහැ. කවුරුද කැමැත්තෙන් දෙනවා නම් ඉතින් අපි කරන් හදන්නේ මේකයි කියලා ප්‍රතිපත්ති ප්‍රකාශ කරලා තියෙනවා දෙනවා. ඉතින් නමුත් එක්කෙනෙක් හොඳටම දන්න කෙනෙක් වා මේ බැංකුවෙන් ඉල්ලීමක් කරන්නේ. ඉතින් ඇත්තට මේ බැංකුව බොහොම ශස්නීය ධාරයක අපිට බොහොම කිට්ටුයි. සංගේ මාත්‍ය අපි ලයිව් මාත්‍යෙ මෙහෙම කතාවක් කියනවා. උගලංගේ එහෙම එකක් තියෙනවා කියනවා. ඒ මාත්‍යා නිකන් මුසුප්පුව. සම්මුඛක කීවේ නේ. ඊට පස්සේ මම කොහොමද සාමාන්‍ය මේ කරන කතාව නේ. නමුත් අසවල් වසවල් කියනවා. ඉතින් කියපු එකයි මම මේ මාත්‍යට කිව්වේ කියලා. හොඳයි එන කලක් තමයි ස්වාමීන් වහන්සේ මේ ලෙටර් එකකින් එක මෙන්න මේ ටික ලියලා දෙන්නකෝ කියලා ඒ කට්ටියගේ බෞද්ධ සංගමයෙන් ඉල්ලීමක් කරා. උත්තර හරි නැහැ. ඊට පස්සේ අර මහත්තයත් මට අහුණා ඒ මහත්තයා පස්සේ ගියා මොනවත් උත්තර දුන්නේ නැහැ. ඉතින් ඒක ඉතින් එච්චර මහලුකු දෙයක් නෙවෙයි. ඒ වගේ ඉල්ලපු තරම් අඬන තරම් ඉන්න අඬපු තරම් කිරියෙන්නේ නැහැ නේ මේක ප්‍රශ්නේ නැහැ. ඊපස්සේ කොහොමදක්ද මේ මහත්තයා ඉන්න පැත්තටල මම නෝ මහත්තයා මොකද උනේ කියලා. වැඩක් නැහැ සංසෝක ලංගට කලින් ගන්නේ මේක ප්‍රශ්නයක් නැහැ කියලා. සමතක ප්‍රශ්නයක් නැහැ කියලා. මගේ බලපෑම නිසා මේ මහත්තයා කියනවා අපේ බෞද්ධ සංගමයේ තියෙන අන්න අසවල් පක්ෂයේ බලය බෞද්ධ ආයතන බෞද්ධ පක්ෂයක් ඒගොල්ල ප්‍රතිපත්තියක් වශයෙන් භාවනා මධ්‍යස්ථානවලට කිසිම ආධාරයක් කරන්න කියලා ඒකට බුද්ධ ධර්මයෙන් කිසිම හේයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් මං කමතු සල්ලි මුතුන් කටේ අත දාන්නවත් කියන කතාවට ලොකු දෙයක් කියලා.
මොකද අපෙන් කිසිම නෑ ඒ වගේ ඒ සාසනික කටයුත්තක් කියලා අපි පිටිපිට යන්නේ නෑ ශාන්ති දානකට යන්නේ නෑ අපි කරන්නේ වැත්ත කරලා භාවනා කරන එක ඒ නිසා තේමසු ඇත්ත බලන කොච්චර ලස්සනද ප්‍රකාශ කරනවාද කියලා භාවනා මධ්‍යස්ථානයේ මුත්තහමෝණ කිසි දෙයක් වෙන්නේ නැති නිසා ප්‍රතිපත්‍ය වශයෙන් භාවනා මධ්‍යස්ථානට ආදර කරන්නේ ඔන්නේ චක්‍රති පිළි ශ්‍රී ලංකාවේ වෙනසilla ඉතින් මේක එහෙම තියෙද්දි දැන් තාම පුද්ගලික වශයෙන් භාවනා කරන්න යනකොට තමයි මතක තියාගන්න ඕනේ අපි මේ විදිහ පොත් ගලවන වගේ බුද්ධ ධර්ම සහ බුද්ධ ධර්මයේ අතර වෙනසක් සිංහල හඳුනගන කියනවා කියලා අන්නේ හඳුනගන්නකොට සියලු බුදුරයන් වහන්සේලාගේ උගන්වීම තමයි සබ්බපාපසාකරණය සියලු පවින් වැලකී සිටීම තමයි සියලු බුදුරයන් වහන්සේගේ ප්‍රථමම වූ උපදේශය. ඉතින් මේක වෛද්‍ය විද්‍යාවේ පියා වෙන ඒ සොක්‍රටිස් මේ සොක්‍රටිස්. ඊළඟට first do no harm කි. ඒක ලාම දොස්තර කෙනෙක් පොත් එකක් දෙන්න ඕන නේ කියන්නේ. විස ගන්න එපායි මේ. කියන්න එපායි තමයි වෘත්ති වශයෙන් මේ දෙන ඒක පොත් එකේ ඉස්ලාම කියන්නේ first do no harm. ඒ නිසා යමක් නොකර සිටින්න බැරි නිසා පාපයක් නොකර සිටින්න බැරි නිසා ඒ වෙනින් කළ යුතු හොඳ පැත්තේ වැඩක් කරන එක ඒක ප්‍රශ්නයක් නෑ බබාට අම්මගේ තනින් කිරි බොන්න බෑ රබර් කූප දුන්නට කමන්නේ නෑ බබා නතර කරා. એટલે මතක තියාගන්න රබර් කූපේ කිරි නෑ. බබා නතර වෙන එක විතරයි. ඒ නිසා භාවනා කරන්න යන කෙනා විපස්සනා වගේ කරන්න යන කෙනා හොඳට තේරුම් අරගන්න ඕනේ මේ කුසල් කිරීම සහ අකුසල් නොකර සිටීම කියන දෙකෙන් අනිවාර්යයෙන්ම අකුසල් නොකර සිටීම ප්‍රමුඛ ස්ථානයේ ගන්නවා. ඒක හොඳට වෙනවා මේ සතර සම්‍යක් ප්‍රධාන වීති ගැන කතා කරන්නේ. දැන් සබ්බපාපා සාකරණන් කිව්වට පස්සේ තමයි කුසල සෝප සම්පදා කිමුක්ති. ඒ වගේම අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උප්පාදාය සම්දන් ජනිතු වායම් කීරියන් ආරෝපී චිත්තම් පක්කන්නාදි පදාය. එිටවසේ උපන්නාන භාවකාණං රෝපණන්දම්මාන පහනාය සම්බන්ධයන්හි වායමක විරියක් ආරම්භ චිත්තම් පක්කන්නාටි පදා. තමන්ගේ චිත්ත සංතානයේ උපදනා වූ යම් කෙලෙස් මාත්‍යක් තියෙනවා. අන්නේ කෙලෙස් මාත්‍යාව තමන්ගේ චිත්ත සංතානයෙන් ඉවත් කිරීම පිණිස කුසල ඡන්දය පහල කරගන්නවා. ධෛර්යමත් කරනවා. ඒක දැඩි කරගන්නවා. ප්‍රධාන වීර්යයක් කරනවා. ඔන්න ඔය කාරණා දෙක කිවට පස්සේ තමයි මාගේ සරුවචන් වහන්සේ අනුපන්නාන කුසලාන ධම්මාන උපාදාය චන්දජනීතු ආයමති විරියන් ආරම්භ චිත්තම් පක්කන්නාටි පදාර්ථය. තාම නෝපන්නාලද වූ කුසල ධර්ම තමයි චිත්ත සංතානේ වඩා ගැනීම සඳහා අර වගේම කුසල ඡන්දේ පාල කරනවා. යෑමක් කරනවා. චිත්තම් පක්කන හිත දැරි කර ගන්නවා. පදහසි පදන් දීගේ යොදනවා. ඒක නිසා භාවනා කරනකොට අපි මේ නෝපන් අකුසල් කාම ඉපදුනේ නැ මට මේ සතිය බීතියේ නැ මට සමාධිය ආවේ නැ මට ආලෝක පහළුනේ නැ මට නිහිත පහළුනේ නැ කියලා මේ පැත්ත කල්පනා කරන්න ඉස්සර වෙලා අපි හොඳට කල්පනා කරන්න ඕනේ මේ භාවනා කිරීමේ මේ කුසල් උපදින්න දෙන අවස්ථාව නැති කර ගැනීමත් මම සාර්ථක වුණා. ඇත්තටම කියනවා නම් භාවනා කරලා මට මේ ප්‍රතිඵල නොලැබුණා කියලා හිතන එකම අකුසලයක්. නිවර්ණ ධර්මයක්. සැකයක්. පිළිදියාවක්. ඒක මොකද මේ පාරදී විතරයි අපි මේ යම්න මේ වගේ ආර්ථික ව්‍යාපෘතික වගේ ප්‍රතිඵල අපේක්ෂාවකින් තොරව නැත්නම් කියනවා නම් ආමිෂ ප්‍රතිඵල අපේක්ෂාවකින් තොරව යන ගමනක් තියෙනවා. ඉතින් ඒක හොඳට දැනගන්න ඕනේ. මේ භාවනා කරලා අපි මේ දේවල් ලබා ගන්න හදනව නෙමෙයි. අපි තියනවා තමයි නිවන කියලා එකක් ඉස්සරහ කියන තමයි යන්නේ විපස්සනා ඥාන, එතුමින් ගාමේ ධ්‍යාන ඒවා තියෙනවා. නමුත් ඒවා එකක්වත් නොලැබුණා කියලා පශ්චාත්තාප වෙනවා නම් ඒක නිවර්ණයක් නෙවෙයි. ඒ නිසා ඒ කල්පෙන් කුසල් ධර්ම, අකුසල් ධර්ම පහල කරගන්න ඕනේ නෑ. තවන්ටින් කිත්තක් මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ගැන කතා කරනවා නම් සතර සම්‍යක් ප්‍රධාන වීර්ය කියන්නේ පළවෙනියෙන්ම තියෙන්නේ නෝකන් කුසල් මෛපද වීම පිණිස ගන්නා කුසල ඡන්දේ වැයෙන වීර්ය
ප්‍රධාන. මේක බොහෝමිත හේතු කරන්නේ තනිකර වීර්යයේ කුත්‍ය විදියට. මේක පෙන්වන්නේ රජුරෝ අන්තපුරයේ ඇතුලේ නැත්නම් අගනුවර ඇතුලේ කුත්සාපෙන් වට කරලා කුතුකාපේ කරා තාමත් නාපු නැත්නම් කුත්සාපේ කරා ඇවිල්ලා අභියෝග කරන බාහිර සතුරු සේනාවන් ඒ අජුතෝනි සිවුරගෙන් අරසා කරලා දෙන එක සිවුර සංග සේනගේ වැඩි. තාම ඒකේ කුතුකාපේ නැතුවට ඇවිල්ලා නෑ. අහව නැති එව්ව අර සකිලි පිට දියගල් පිටවලා කුතුකාපෙන් පිට පළකඳු පිටවලා ආරක්ෂක සේනගේ යොදනවා. ඒක තමයි බීගෙන් කරන්නේ. ඊට පස්සේ ඇතුළට යමු විදිහට දැන් ඇතුළ තාප්පෙන් පැනලා ඇතුළේ යම් කිසි කෙනෙක් ඉන්නවනම් ඒක නිතරම ආරක්ෂා වෙන්න ඕනේ. සිවිල් ලොක්තු සේවය දාගෙන සැකකසිකු කෙනෙක් ඉන්නවා කියලා. ඒක තමයි සත්‍යයෙන් කියන කෘතිය. සත්‍යයෙන් කරන දැනටමත් තමයි චිත්ත සංතානක ආතු මොනවා හරි සැකකසිකු කෙනෙක් ඉන්නවනම් ඒක පිළිබඳව සම්පූර්ණ අවදි භාවයක්පත් කිරීම සත්‍යයෙන් කරන්නේ. ඒසයි දෙකම ආරක්ෂාවක් පිළිබඳව ගුරුසු ආරක්ෂාවක් වීදින්නට කළ දුන්නට පස්සේ ඒ කොටපේ ඇතුලේ තියෙන ටික බලන එක තමයි සතියෙන් කරන්නේ. පිටියේ ගඳා සතිය සමහර විටක යුනිෆෝම් දාගෙනත් ඉන්දියෙ තියෙනවා නැතුවත් ඉන්දියෙ තියෙනවා. සාහසුත්සේ වාවක් දාලා තියෙනවා. කොයි මිනිස්සයා ආගන්තුකයක් දන්නේ කොයි තරම් රාජ්‍යයේ ඉන්නවද දන්නේ. ඒ නිසා සතියේදී මේ දෙකම ආරක්ෂාවක් තියෙනවා. ඒ නිසා මේ වීර්යයේ පිටකට වීර්ය වශයෙන් වුණාට ඒ තුළ ඇතුළත තියෙන වීර්යෙන් ආසන්න කාරණාව කරගෙන පහළ වෙන දේ තමයි සතිය වෙන්නේ. ඒ නිසා සම්මා වායාමයට පස්සේ සම්මා සතිය ආරෂ්ඨක මාර්ගයේ යොදවන්නේ. ඒක නිසා අපි බලන්න ඕනේ වීර්ය සතිය කියලා කියන්නේ පැමිණිච්ච කෙලෙස් වලට බය වීමක් කරා. පැමිණිච්ච කෙලෙස් පිළිබඳව සටනක්වත් නෙමෙයි. කෙලෙස් පැමිණලා කියලා දැනගන්න එක විතරයි. තරකතර පස්සේ කොටපාපේ ඇතුලේ ඉන්න නිසා ඕන දෙයක් කරගන්න. ඒක ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් බය වුණක් කරපොන. එතකොට ඒක සතුරට අවස්ථාවක් වෙන නිසා වීර්යය කරන්නේ හුදු දුරස්ක නිරීක්ෂණයක් පමණ. හරියට මේ බැලුම් කුළුණක් උඩට වෙලා බැලුම් ගලක උඩට වෙලා හොඳට බලන් ඉන්නවා. ඔකුසෙක් අර බුදුරජාණන් ඉස්සලා බලන වගේ සම්පූර්ණ අවදි භාවයෙන් බලන එකයි මේක තියෙන්නේ. ඒක නිසා සත්‍ය බොහෝමත්ම ඒ වක්‍රමශීලිය පාවිච්චි කරනවා නම් ඒ සත්‍යයෙන් අර වීර්ය වීර්යන කරන දෙලින්ම සත්‍යස්ක කැපිලා සටන් කරලා පැත්ත කරගන්න එක. සත්‍ය එහෙමත් නැහැ. සත්‍ය හැම වෙලාවෙම ඒ අවදි භාවයේ අප්‍රමාදි භාවයේ තමයි ඇති කරලා තියෙන්නේ එළඹ සිටි ගතිය. ඒක නිසා වීර්ය ආරක්ෂාවකින් තොරව නැත්නම් වීර්ය පදනම් නොවි පාදක නොවි සත්‍යයත් වෙනවා. වීර්යෙන් කරන්නේ වටේ තියෙන ඔක්කොම නැහැ කියලා මේ ආරක්ෂා ලැබෙන සාධිකයි. සතිය ඇතුළේ තියෙන චිත්ත සංතානයේ දැනට තියෙන දේවල් පවා හොඳට කැඳේ ගල බේරනවා වගේ නැත්නම් ගැටරලා පොන්දයක් පිරනවා වගේ හොඳට සුද්ධ කළ බණ එකයි කරන්නේ. දැන් බලන්න ඉන්නකොට Tamanට කෙලෙස් පිළිබඳව නිතර ඇතුළට එන කෙලෙස් මගින් මම කියන්නේ කවුද මගේ ගති ලක්ෂණ මොනවද කියන එක හොඳ අවබෝධයක් ඇති කර ගන්න පුළුවන්. ඒ වගේම මේ කෙලෙස් තමන්ගේ වැරදි සංකල්පනාවක් නිසා චේතනාවක් නිසා එහෙම නැත්නම් සචේතනික ආපදයක්ද එහෙම නැත්නම් පුරුද්දක ඉබේ ඇතුළට ආපු දෙයක්ද අනිම කොහොම විශ්නකන් පුළුවන් වෙන්නේ මේ සතියේ තියෙන අර පූර්ව නිගමන වලින් තොරව කරන්න බැරි නිසා ඒකට ඒ තරම් විවේකීව ඒ වැඩේ කරන්න පුළුවන් ආරස්සාව සලසලා දෙන්නේ වීර්යය තමයි. නමුත් වීර්යය අර කියන විදිහට පාපක ධර්මය නූපන් පාප නොපදීවීම පිණිස පැමිණිච්ච පාප දුරු කිරීම පිණිස කටයුතු කරන අමතරව අනුප්පන්නාන කුසලාන ධම්මාන උප්පාදාය. තව තව දුරට මෙකෙක් නෝපතන ලද සීල කුසලයේ සමාධි කුසල ප්‍රඥා කුසල වැඩි වීම සඳහා වීර්ය අවස්ථාවක් ඇති කරගන්නවා. ඊට පස්සේ
uppannana kusala anandammana kitiya sammosaya biyo bhavaya bhavanaya paripuriya sangam janedi vayamuti viriyan arvani cittam pakkannati padati hari yamma akarika athula wada gannala daye vævena velaka wage වැඩෙන කුසල ධර්ම තියෙනවා නම් ඒක පිළිබඳව මේක කුසල ධර්මයක් අකුසල ධර්මයක් නෙමෙයි කියලා අන්ධබන්ධ නැති මානසිකව හොඳට දැනගෙන ඒ වැලැන හැටියට මැස්ස ගහලා ඒකට අවශ්‍ය කරන්නා වූ පහසුකම් සරසල තියෙන ඒක විපුල භාවයට පත් වෙන බවට සීල වැඩ බහා තබලා කුසල ඡන්දය පහළ කරගෙන ඒ වගේම අරබරලද වීර්යයතු දැඩි කරගන්නාද හිත ඇතුව ප්‍රධාන වීර්යයේදීම තමයි ඒ වායිකින් අර භාවනා ජීවිත අවසානට වෙනකොට ඒ කියන්නේ ප්‍රධාන වාසයෙන්ම විපස්සනා ඥාන පහළ වෙගෙන එනකොට ඒක පිළිබඳ ආරක්ෂක ධර්මයක් මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයේ තියෙනවා. මේ නිසා සතර ධර්මයක් ප්‍රධාන වීර්ය ආරම්භක වශයෙන් මේ වීර්ය චෛතසිකය විස්තර කරමින් විස්තර කරාට එක යෝගාවචරයේ තමන්ගේ පෞද්ගලික ජීවිතය භාවනා ජීවිතයෙන් තනා වඩා ගන්න හැටි බලනකොට ඒ වීර්ය එන්නේ පරිණාමයකට පත් වෙනවා. මුලින් යතන වීර්ය නෙවෙයි මැදදී කියන්නේ මැදදී යතන වීර්ය නෙවෙයි නිවන් අපන වෙලාවේ කියන්නේ. ආරම්භයේ විශාල වීර්යයක් ප්‍රදර්ශනවා. ඒකට කියනවා ආරම්භ ධාතු කියලා. මම ඉංග්‍රීසි දේශනාවෙන් මතක් කරේ රොකට් එකක් පොළවෙන් උස්සනකොට වගේ විශාල ශක්තියක් එතන ගන්නවා. ඊට පස්සේ ඒ පොළවෙන් ඔසවා ගන්නද රොකට් එක කක්ෂගත වෙලා පොළවට කරකිනකොට අච්චර ශක්තියක් වුණේ නෑ. නමුත් තාම තමන්ගේ ගමනාන්තෙට පත් වෙලා නෑ. ඊට පස්සේ පොඩි ශක්තියකින් ගමනාන්තෙ දිහාවට යොමු කරාට පස්සේ ගමනාන්තයේ සිදු වෙන්නේ වේග ධාරාවකින් නෙවෙයි ඉබේම ආකර්ෂණය වෙලා යනවා. ඒ යොදාගත් ආකාශ වස්තුවට මේ ගමන් කරන අභ්‍යවකාශ ශටලයේ ලං වෙනකොට ඉබේම ආකර්ෂණයක් ඇති වෙනවා. ඒකවල තියෙන ආකාශය නිසා දිල වදින එක නතර වෙන්න පොඩි අනිත් පැත්තට රොකට් පත් කරනවා. පටන් ගන්න එක ඒක නෙවෙයි. ඒ නිසා ආරම්භ ධාතු, නිකම ධාතු, පරක්‍රම ධාතු කියලා වර එක සර්වඥාසික පෙන්නනවා. සමහර වෙලාවලට ආරද්ධ විදිය, පක්ඛහිත විදිය, පරිපූර්ණ විදිය කියලා සඳහන් කරනවා. ඉතින් මේකේ හරි පදම එහෙමත මාත්‍රාව දන්නේ නැති උනොත් උඟදෙනේ මුලින් බොහෝම ලාමක වෙලා හොදෝද මලි දාන්න පටන් ගන්න. ටිකක් වෙලා කරනවා ආය වෙලා බලන්න බලන්න ආය කරනවා ආය කරනවා. ඉතින් මේකට බුදුම ස්වාමීන් වහන්සේ කියන්නේ බෝධිලිම කියන. බෝධිලිම උපදවක් කරන්න ගියාම ටිකක් දුර දුවලා මුළු මෙහෙම මෙහෙම කර කර බලائیں۔ ආය ටිකක් කරගෙන දුරුවන ගිහිල්ලා ඉතින් ගියන්ගේ භාවනාව කැමලියන් යෝගීස්ලා කියලා කියනවා. එක වෙලාවක රෑ දවල් නැතුව සුමානෙ බැඳගෙන කබ්බාහම කරනවා. දැන් මාස ගානකට මතක නැහැ. මොනවද කිව්වේ ඉතින් ශනකිරිය වලටයි බර්ත්ඩේ පාටිස් වලටයි ඊට පස්සේ කාලෙකට. ආයෙත් ඒක හැසපට ගාන ගියෙන්නම අර වගේ බොහෝම උග්‍ර බලයක් ඇති. ඒකවල වෙන්නේ අර ආරම්භ දාතියේදී අර ඇති කරගත්ත ඒ ගැම්ම අර ආයෙමල් වදිනවා. ඉතින් මේක නොකිරෙන කෙනෙක් මුචීතේ එමකිනම් පටන් ගන්න තියෙන මේක දේකල්සාල ශක්තිහානිය කාලහානිය සිදු වෙනවා. නමුත් අපි ගලවන්න හදන්නේ පත්ක බල කාම ලෝකෙින් නෙමෙයි හිට. ඒ හරියට අර මහබලුවේ තද ආකර්ෂණ ශක්තිය කියන මේ අන්තරාවකාශයේ ආනය පොළොවට සිගිර අංශක 90ම කෝණයක තියලා කෙලින්ම ගලවලා ගන්න. හරියම ජීවිතයක විදුලට ලක් කරන්න නරකයි. එහෙම කරලා තමයි දවසකට හති වැටෙනවා. මේ හොදෝදමනේ දැමිල් හරියන්නේ නැහැ. දවස තුනක තීජු කරන්න ඕන කියලා ඒ ගන්නේ හොඳ කර්ම දෙවිලා තමන්ගේ ක්‍රමසාවිදි පිටවද අවබෝධයක් ඇති වෙච්ච දවසට ඉතින් ඊට පස්සේ ආය පස්ස බලන්න නැතුව ඉදිරියට යනවා. ඉතින් යන වෙලාවෙදී තමයි ඒ සර්වඥ ගෞතම සර්වඥ වහන්සේ සිද්ධාර්ථ කුමාරයා කාලේ ඉන්න කාලේ ඒ උයන්කෙලියට ගියාට පස්සේ සමහර තැන්වල කියනවා ඒ උයන්කෙලියට යනකොටම දෙක් මාළෙක් පලකන දැක්කයි කියලා. උයනට පයින් ගියක් හම්බ වෙනවා. බිදුණාංශයට බබෙක් හම්බුනයි. හම්බ වෙනකොටම ඇහෙන්නේ රාහු ජාතම් බන්නාන් ජාතම්. කොප්ප
දුක්ඛක් තමයි. රාහු කෙනෙක් උපන්නා බන්ධනයක් උපන්නයි කියන්නේ. උන් තොඹලාට පයින් ගන්නට හැමෝම රාහුලං ජාතම් බන්ධනං ජාතම් කියලා ජාන ගිල පිය මහ රජු වන්ද ගුවා බොහොම සතුටින් ගුවා රාහුල කියලා නම කියන්නේ කිව්වයි කියලා රාහුල් කියනවා. කියුනේ රාහු ජාතම් බන්ධනං ජාතම්. ඊට පස්සේ ගෙදර එනකොට ඒ රජමාලිගාව සින රජස්වියෙන් මොකද යුවරජතුමාට දරුවෙක් උපන්නා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මතු රජ වෙන දරුවෙක් උපන්නයි කියලා. මේ කුමාරයා ජාත කුමාරයා ඒ උපන් දරුවගේ මූණ බලන්න ඕනකවත් තිබුණා. ඒසා ගිල්ලා මේ අසෝදරාවදියා බලලා පැත්තේ උදයන් කුමාරයාව සිපවරඳ ගන්න හිතෙන්නත් ඇති. නමුත් තියාගත්ත හිතාගත්ත ඉස්සරහට හරියක් තිබ්බොත් බැරි වෙලාවක්වත් මේ බබා ඇහැරුණු ඉරුණාගේ ඇහැරුණු එහෙනම් ඉතින් ආයෙ ගලවපන්. ඊසා ඉලිපත්ින් තිබ්බ කකුල ආයෙ පිටිපස්සට අරගෙන තමයි පස්සෙන් පස්සට ගියේ. එතකොට ඇති ඇති කියන්නේ ඇති. ආයෙ කියන දෙයක් නැහැ. අනේ ඒ වගේ ගැම්මක් ඇති වුණාට පස්ස තමයි මේ ආරම්භ ධාතුව අරගෙන ඊට පස්සේ නික්කම ධාතුවට යන්නේ නික්කීමක් සිදුවේ. ඉතින් ඒක කවදාක සැලසුම් කරලා ඉන්නේ අත් නෙමෙයි. අපි මේ විදිහට කරගෙන කරගෙන යනකොට ඒක gediyak ප්‍රාම්භ වෙලා විලිකුම් වෙලා වැටෙනවා වගේ. ඉතින් වැටෙනවා මොකද gediye කියන්නේ කවදාකවත් ගහටයි කියලා. gediye හැදෙන්නේ වර්ගයව කරා. gediye හැදෙන ප්‍රචාරණය සඳහා. ඒ වගේ තමයි මේ භාවනා කරලා මේ ජීවිතේ නිවන් දකින්න හෝ ඒ වගේ ගමනකට යන්න ආපු මිනිස්සයා කවදා හරි හැරෙනවම නෑ. ඒ විලාර හැදෙනවා කියන්නේ. ඒකට අමුවෙන් ඒ කඩන්න ගියොත් කිරිවිසිරි. ඒක නිසා මේ අමෝරාවෙන් ඒ වැඩ කරන්න යන මිනිසුන් කියනවා අමුවඹ කන්න. ඉතින් ඉඳනකන් ඉන්නේ නැතුව කන්න ගියාම දත් කිරි වැටෙනවා, කටේ කිරි ගෑවිලා කටවන්න වෙනවා ගොඩක් ලෙඩේ. මොකද මේ gediy හොඳට මතක තියාගන්න කවදාකවත් ගහේට අයිති එකක් නෑ. ඒ කියන්නේ මේරුවන් පස්සේ හැලෙනවා. ආනේ හැලෙන වෙලාව වෙනකොට ඔය ආරම්භ ධාතුවේ කටේ කිරි දෙලා ඊට පස්සේ නික්කම ධාතුවේදී ඒනිවන් ලකනවා කටේක කොටයක් තියෙනවා. අච්චර වෙහෙස් කරන්නේ නැහැ. මොකද අර ප්‍රධාන වූ ගේ කේන්ද්‍රක පවතින කාම ආසාවන් නිතර වෙලා කටේක බලන නිසා ඉතින්දී හරියට අවශ්‍ය කරනා වූ ශක්ති ප්‍රමාණය මුදා හැදීම ගෝකමාරුයි. මේ කාර්යයට මේ කණ්ඩක් නැගෙනකොට වාහනේ කොයි ගියරයකට දානවද, ඒ ගියරයකට දාන කොච්චර ගෑස් දෙන්න ඕනද, කොයි වෙලාවෙ ක්ලච්චර පා ගන්න ඕනද, කොයි වෙලාවෙ ගියරක මාරු කරන්න ඕනද කියන එක මොනම තාලකින්වත් මේ ඩ්‍රයිවිං වන්නේ එකකට උගන්නන්න බෑ. කන්දකට වාහනේ යන්නේ, පල්ලමකට වාහනේ යන කොච්චර ගෑස් දෙන්න ඕනද, කොච්චර වෙන කොතනද ක්ලච් කරන්න ඕනද, කොතනද ගියරක හුණා ගන්න කියන එක දෙතුන් හැරයක් අනාගෙන ඉග්නිෂන් ගහලා තමයි තේරුම් ගන්න. ස්මූත්ට ඒක කරන්න පුළුවන් නම් ඒක හොඳ ඩ්‍රයිව් කෙනෙක් හැකියි තමයි. ඉතින් මේ අපේ වාහනේ තන්නේ වැඩිදී උංගෝ කියන කාරණේවත්. උගාක් වෙලාවට අපි අධික වීර්යයේදී මේ හිත උස ගන්න අවම වීර්යයේදී මේ කුසිත බාහිර පත් වෙනවා. මේ දෙක මැද තමයි මධ්‍ය ප්‍රතිපදාව කියන්නේ. අවශ්‍ය කරන්නා වූ වීර්ය ප්‍රමාණය යෙදීම ඒ උපචාර සමාධියට ගිය කෙනා විතරක් තේරුම් ගන්නවා මේ ශ්‍රද්ධාව සාසු මේ ප්‍රත්‍යාවදික සමබර වෙලා වීර්ය සහ සමාධිය දෙක සමබර වෙලා ඒ බව සතියට වැටෙනකොට මෙන්න මේ ගත්ත එකලසක් මේ ගත්ත සමබර භාවයේ දිගට පවත්වනවා කියන එක කවදාකවත් දී ලෝකෙකේ පොතක් බලලා ගුරුවරයෙක් ගහගෙන ඉගෙන ගන්න පුළුවන් කන්නේ නෑ. සතුපක වීර්ය වාහනතා කියලා ඒකට ගැළපෙන්නා වූ වීර්ය ශක්ති මුදා හැරීම ඒක සුන්දරත්වයක් කියන එක ඒකේ තියෙන්නේ මේ සිලිලාරයක්. හරියට ඒ පොළොස් සඟුලක ඕන කරන ලුණු ටික කහ ටික ඒ දුරුමිණි ටික දැම්මට පස්සේ ඒක ලස්සන පොළොස් ඉදිලා ඒ සුවඳකුත් වෙනවා, රසකුත් වෙනවා, වර්ණකුත් වෙනවා. ඒ අම්මට තමයි හෙට පොළොස් සඟුල හරියටම පද වේවි කියලා කියන්නේ. අමාරු බලගේ අත්දැක තියෙනවා. ඒ අත්දැකීම දා පොළොස් වල හරියට ඉඳී තියෙනවා. තව කෙනෙකුට හරියන්නේ නැහැ. නමුත් ඒ වුණත් ඒ පොළොස් ඇඹුල කියන එක, පොළොස් ඇඹුලේ පදම කියන එක අවස්ථාන රූපේ වගේම අර මැද මත්පත්ති මේ විනිකම ධාතු විදිහ හරි කමන්නේ. අවශ්‍ය කරනවා වීර්ය ප්‍රමාණය යොදනවා කියන එක බොහොම අර පරිසම්බර. ආනින් කෙරුවට පස්සේ තමයි මේ පග්ගහිත විදිය කියන අවසාන එන තනික්කම ධාතුවට පරක්කම ධාතුවට යනකොට
සමන්න තේන පටන් ගන්නවා අදුම වීර්යයක් තමයි අවශ්‍ය කරන්නේ. ආරම්භයේ විශාල ශක්තියක් දැනගෙන කරන භාවනාවක් කියනවා කියන භාවනා කෙරෙන භාවනාව පාඩපත් වෙනවා. අන්නේ කෙරෙන භාවනාවක ලාභෙදි කරන් පටන් අරගත්තොත් ඉතින් අවුලක් ඇති වෙනවා. ඉතින් මේ ටික රවට්ටන්සි කියලා දෙන්න රවට්ටන්සි මතක් කරන්නේ මෙන්න මේ ශක්ති උදාහරණෙමෙ දෙයක් තියෙනවා. ඒ සම්‍යක්‍රමයක් තියෙනවා. අන්න එහෙම ගියොත් තමයි ඇති වෙච්ච සතිය අඛණ්ඩ වර්ධනයකට යන්නේ. අපි එක මම හිතනවා හෙටට තියාගමු කියලා. වීර්ය පිළිබඳව ඒ අවස්ථානුකූලව ජීවිත වීර්ය ප්‍රමාණය සායනුව සතිය වර්ධනය කිරීම. ඉතින් මේ තාක් කල් මේ ඉදපත් කරන ලද විදිහේදීම සීල ශික්ෂා සම්බන්ධ අංග තුනක් එහෙම නැත්නම් මේ සම්මා වායාම සම්බන්ධ වීර්ය සම්බන්ධ කරුණු ටිකක් කරගෙන යන මේ වැඩ පිළිවෙලට තව තවත් ගෞරව ශ්‍රද්ධාවකට එන්නම් කර්මු කාරණා දෙන දෙයක් වේවා. තමන්ට මේ හරි නැද භාවත තෝරා ගැනීමට සුකුලක් ආධාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නිමිත් ධර්ම දේශනාවෙන් ගත කරනවා කියන දාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.